देख सील प्राणगातादि पाप क्रियावलिन वेलकी महा तथागतयन वहांसे विसिन पनवु सिकपद रकी मद वत्पिलिवेत किरी मद सीलयाई तवत क्रमेकिन कियत हो यम प्रतिपत्यकिन काय वाग द्वार देखा आजीवे शुद्धवेनम ए प्रतिपत्य सीलयाई ඒ සීලය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බාල මහලු හැම දෙනාටම සුදුසු ඇඳුමකි. උඩුසුළඟෙහි ද යන්නා වූ ස්වර්ගය තෙක් පැතිරෙන්නා වූ සුවඳකි. කෙලෙස් රෝගයට දිව්‍ය ඖෂධයකි. කෙලෙස් නැමැති විෂයට දිව්‍ය මන්ත්‍රයකි. පවු නැමැති කිලුටු සෝදා හරින්නා වූ දුක්ගිනි නිවන්නා වූ ජලයකි. කෙලෙස් සතුරන්ට ඇතුළු විය නොහෙන බලකොටුවකි. සියලු සැපයට හේතුවකි. උතුම් ධනයකි. මහා බලයකි. මහා පිහිටකි. දෙව්ලොවට හිනකි. සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ තීර්ථයකි. නිවනට පිවිසෙන දොරටුවකි. සීල පද අර්ථය අති විශාලය. ඒට අයත් කරුණු බොහෝය. ඒ සියල්ල සැමටම රැකිය නොහෙන බැවින් ගිහිගෙයි වසනවුන්ට රැකිය හැකිවනු පිණිස සීල ආංග පහක් බැවින්ගෙන පංචසීලය හා බ්‍රහ්මචර්ය පංචසීලය නිර්මිතය. සීලාංග අට බැවින්ගෙන අෂ්ටාංග සීලය නිර්මිතය. සීලාංග නවයකින් නවාංග සීලයද සීලාංග 10කින් දස සීලයේද නිර්මිතය. සිල් සමාදන් වීම. සිල් සමාදන් වීම යන්නේහි තේරුම ආරක්ෂා කරනු සඳහා සීලය පිළිගැනීමය. ඒ සමාදන් වන කලෙහි භික්ෂුන් වහන්සේ කෙනෙකු ලවා සීකපද කියවාගෙන සමාදන් විය යුතුය. සිල් සමාදන් වෙමි කියා භික්ෂුන් වහන්සේ කියවන පරිදි සීකපද කීයේද රක්ෂා කිරීමේ බලාපොරොත්තුව නැතිව කියන්නා සීලේහි කියන්නා සීලේහි නොපිහිටයි. සීලය නොපිළිගත් බැවින් සිල් සමාදන් වීමට භික්ෂුවක් නැති කලෙහි සිල් සමාදන් කරවන්නට දත් අන් කෙනෙකුන්ගෙන්ද සමාදන් විය හැක. තෙමේම සිකපද කියා සමාදන් වූවාට වරදක් නැත. සිකපද කියන්නට පාඩම් නැතිනම් මම බුදුන් වහන්සේ විසින් පනවන ලද මෙනම් සීලේ සමාදන් වෙමියයි අදිෂ්ඨාන කරගත යුතුය. ඉන්පසු ඊටා ගත් කාලය මුළුල්ලෙහි ආරක්ෂා කළ යුතුය. යම්කිසි වරදක් සිදු වී සීලය බිඳුනොහොත් නැවත සමාදන් විය යුතුය. නොබිඳුනොහොත් නැවත සමාදන් වීමට වුවමනා නැත. එහෙත් නැවත නැවත සමාදන් වීමෙන් පිනක් මිස වරදක් නොවේ. සිල් ඉල්ලන වාක්‍ය. ඕකාස අහං බන්තේ තිසරණේන සද්දින් පෙයල් ධම්මං යාචාමි අනුග්ගහං කත්වා සීලං දේත මේ බන්තේ අනුකම්පං උපාදාය දුතියම්පි පෙයාලං තතියම්පි පෙයාලං. මේ වාක්‍ය කියා සිල් ඉල්ලීම කළ යුතුය. මෙහි ඉඩ තබා තිබෙන තැන්වලට පන්සිල් ඉල්ලීමෙහිදී පංචසීලං, ඉතිරිසිල් ඉල්ලීමේදී අටාංග උපෝසත සීලං, නවාංග උපෝසත සීලං, දස සීලං යන වචන සුදුසු පරිදි යොදා වාක්‍ය කිය යුතුය. පංචශීලය. නමස්කාර පාඨය කියා තෙවරක් බුද්ධ ධම්ම සංඝ ස්තිසරණය සමාදන්ව සියලු සිල්ම සමාදන් වීමේදී පළමු කොට තිසරණය සමාදන් විය යුතුය. එබැවින් මතු දැක්වෙන සියලු සීලයන්ටම මේ යොදාගත යුතුය. මේ වාක්‍යවල තේරුම අංක පිළිවෙලින් දක්වනු ලැබේ. 1.
සකල ධර්ම සමූහය තත්වාකාරයෙන් දැන වදාලා වූ බුදුන් වහන්සේ උතුම් පිහිටක් කොට සේවනය කරමි. දෙක පරියාප්ති ධර්මයේ සහිත වූ නවලෝකෝත්තර ධර්මය උතුම් පිහිටක් කොට සේවනය කරමි. තුන කල්‍යාණ පෘථජ්ජනයා සහිත අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය උතුම් පිහිටක් කොට සේවනය කරමි. ဒုတိယံපි යන්නේහි තේරුම දෙවනුවද යනුයි. තතියම්පි යන්නේහි තේරුම තුන්වනුවද යනුයි. සිකපද පහ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන පෙය්‍යාලං කාමේසු මිච්ඡාචාරා පෙය්‍යාලං මුසාවාදා වේරමණී පෙය්‍යාලං සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තේරුම් ප්‍රාණඝාත ආදීන් වැළකීම වූ සිකපදයේ සමාදන් වෙමි. අදත්තාදානෙන් වැළකීම වූ සිකපදයේ සමාදන් වෙමි. කාමේහි වර්ධවා හැසිරීමෙන් වැළකීම වූ සිකපදයේ සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම වූ සිකපදයේ සමාදන් වෙමි. මදේට ප්‍රමාදයට හේතුවන සුරාමේරය පානයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි. මේවාගෙන දතියුතු සියල්ල අකුසල කර්මයන් දැක්වූ තැන විස්තර කර ඇත. සිල් රැකිය යුතු ආකාරය. සීලය සමාදන් වී නොරැකියහොත් එහි ඇති වටිනාකමක් නැත. සමාදන් වූ සීලය එක් ඇසක් ඇති තැනැත්තා ඇස ආරක්ෂා කරන්නාක් මෙන්ද, එක් දරුවෙකු ඇති මව දරුවා රක්නා මෙන්ද, ඉතා ආදරයෙන් රක්ෂා කළ යුතුය. ලාභයක් හෝ අලාභයක් නිසා හෝ කෙනෙකු සතුටු කිරීමට හෝ අමුදරුවන් නිසා හෝ සීලය නොබිදිය යුතුය. නුවණැත්තෝ ජීවිතය නිසාද සිල් නොබිදිති. පෙරමේ ලක්තිව උතුරු වඩුන්නාව නැමැති ගම විසූ එක්තරා ගොවියෙක් අඹරැලි වෙහෙර වෙසෙන පිංගල බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේගෙන් පන්සිල් සමාදන් වී හැසිරෙනුයේ වනයේහිදී පිඹුරෙකු විසින් වෙලාගත් කල්හි වේදනා බලවත් වන විට පිඹුරා මරන්නට සිත්වන බැවින් එයින් වලකිනු සඳහා අත තැබූ කැත්ත දුරට විසි කළේය. එකෙනෙහි පිඹුරාද ඔහු හැර ගියේය. පෙර මේ ලක්තිව විසූ ධම්මික තිස්ස නොහොත් සද්ධා තිස්ස නම් වූ රජතුමා වටුමස් කෑමට ආසාව ඇති වී ඒ බව අනෙකෙකුට කිවහොත් තමා නිසා වටුවන් මරති යන බියෙන් තුන් අවුරුද්දක් ඉවසා සිටියේය. ඒ රජතුමාගේ කාලයෙහි විසූ තිස්ස නම් අමාත්‍ය පුත්‍රයා රාජාඥාවෙන් වදක ස්ථානයට ගෙන ගොස් දංගෙඩිය මත නිදි කරවා මේ කුකුලා මරා පිසු මසින් රජුවන්ට උපස්ථාන නොකරහොත් තාගේ හිස සිඳිමියයි කියා රාජපුරුෂයන් විසින් කුකුලෙකු ඔහු අතට දුන් කලෙහි ඒ කුකුලා අතටගෙන මාගේ දිවි තටපුදමි, තාගේ දිවි මම ගනිමි යයි කියා කුකුලා මුදාහැර ප්‍රාණඝාතයෙන් වැළකී ඒ වෙනුවට මරණීය දණ්ඩනයද පිළිගත්තේය. මෙබඳු උතුමන්ගේ චරිත ආදර්ශයට ගෙන නොකඩ කොට සිල් රැකීමට උත්සාහ කෙරෙත්වා. බ්‍රහ්මචර්ය පංචශීලය. අබ්‍රහ්මචර්යාවයයි කියනු ලබන කාම සුඛාස්වාදය වනාහි ඒ සුඛය පිළිබඳ වූ ලෝභය හා එහි ආදීනව පක්ෂය වසන්නා වූ මෝහයත් නිසා සත්වයන් විසින් උතුම් කොට සලකන නමුත් තථාගතයන් වහන්සේගේ දර්ශනයේ හැටියට නම් එය නිස්සාර වූ බොහෝ දුක්වලට හේතු වන්නා දෙයකි. ඒ කාම සුඛය ස්වප්නයක් බඳු බවද, ණයටගත් දෙයක් බඳු බවද, මස් නැති ඇට කැබැල්ලක් බඳු බවද, සර්ප හිසක් බඳු බවද, තනසුලක් බඳු බවද, මස් කපන කොටයක් බඳු බවද, මස් කපන පිහියක් බඳු බවද බුදුන් වහන්සේ වදාළසේක.
අබ්‍රහ්මචරියං පරිවච්ඡේය අංගාරකාසුං ජලිත්වං විඤ්ඤු යනුවෙන් දිලිසෙන ගිනි අඟුරු වලක් මෙන් නුවණැත්තේ අබ්‍රහ්මචරියාව හරන්නේ යයි වදාළසේක. අබ්‍රහ්මචරියාවෙන් වැළකී සිටීමේ අනුහස් බොහෝය. අබ්‍රහ්මචරියාව නිසා විඳින්නට වන දහස් ගණන් දුක් කරදරවලින් මිදෙන බවද නිරෝගී වන බවද වහා ජරාවට නොපැමිණෙන බවද දීර්ඝ කාලයක් ජීවත් විය හැකි බවද සිහිනුවන වැඩිවීමද තේජස වැඩිවීමද ඉන්ද්‍රිය ශක්තිය හා කාය ශක්තියද වර්ණය කල්පවත්නා බවද මරණින් මතු ස්වර්ගගාමී විය හැකි බවද බ්‍රහ්මචර්යාවේ ආනිසංසයෝය. මෙසේ බොහෝ අනුහස් ඇති බැවින් ගිහියන් විසින්ද රැකිය හැකි නම් බ්‍රහ්මචර්යාව රක්නට වටනේය. ඒ රැකිය හැකි වුණේ උන්නන් විසින් නිත්‍ය සීලය වශයෙන් බ්‍රහ්මචර්ය පංච සීලය රක්ෂා කළේදිය. බ්‍රහ්මචර්ය සීලය සමාදන් වන්නහු විසින් සාමාන්‍ය පංචශීලයේ තුන්වන සිකපදේ හැර ඒ වෙනුවට අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි යන යොදාගෙන සමාදන් විය යුතුය. පෝය පැරණියන් විසින් පින්කිරීමට වෙන් කරන ලද දිනයෝ පෝය දිනයෝය. කරන්නා වූ තැනැත්තාගේ ශ්‍රද්ධා ප්‍රඥාදිය හැටියට මිස කරන දිනේ හැටියට පින්වල අඩු වැඩිකමක් නැත. අවුරුද්දේ දවස් සියල්ලම සිල් සමාදන් වීම ආදී පින්කම් වලට සුදුසුය. පොය දවස් නියම කරගෙන තිබෙන්නේ මිනිසුන්ට නොයෙක් කටයුතු ඇති බැවින් හැමදාම සිල් සමාදන් විය නොහැනෙහිනි. යමකට සීල සමාදානයට පොය දිනයන්හි අනවකාශ වූ අන්දිනක අවකාශ වී නම් එදින ඔහුට සිල් සමාදානයට සුදුසුය. බොහෝ දින විභාගය මෙසේය. අටවකය, තුදුස්වකය, පසලොස්වකය, ප්‍රාතිහාර්ය පක්ෂයයි, ප්‍රධාන පෝය හතරකි. ශුෂ්ක පක්ෂය, කාල පක්ෂයයි මසකට පක්ෂ දෙකක් ඇත. ඒ පක්ෂවල අටවන දිනේ අටවක පෝයයි. තුදුස් වන දිනේ තුදුස්වක පෝයයි. පසලොස්වක දිනේ පසලොස්වක පෝයයි. අවපක්ෂයේ පසලොස් වන දිනයට අමාවකයයිද මාස පෝයයිද කියනු ලැබේ. භික්ෂූන් වහන්සේලා වස් එළඹ සිටින තෙමසට ප්‍රාතිහාර්ය පක්ෂයයි කියනු ලැබේ. චීවර මාසයයි කියනු ලබන මාසයද එහි පළමුවන පක්ෂය වශයෙන් ගනු ලැබේ. අට්ඨාංග සීලය. නමස්කාර පාඨය තෙවරක් කියා තිසරණය සමාදන්ව මතු දැක්වෙන සිකපද අට කියා අෂ්ඨාංග සීලය සමාදන් විය යුතුය. පානාතිපාතා වේරමණී පෙය්‍යාලං, අදින්නාදානා වේරමණී පෙය්‍යාලං, අබ්‍රහ්මචර්යා වේරමණී පෙය්‍යාලං, මුසාවාදා වේරමණී පෙය්‍යාලං, සුරාමේරේ මජ්ජපමාදට්ඨානා වේරමණී පෙය්‍යාලං, විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි, නච්චගීත වාදිත විසූක දස්සන මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටා වේරමණී සික්ඛාපදං සමාදියාමි, උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සිකපදවල තේරුම් ප්‍රාණඝාතයෙන් වැළකීම, හිමියන් විසින් නුදුන් දෑ සුරසිතින් නොගැනීම, අබ්‍රහ්මචර්යානම් ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වැළකීම, බොරුකීමෙන් වැළකීම, මදයට හා ප්‍රමාදයට හේතුවන සුරාමේරය පානයෙන් වැළකීම, නොකල්හි ආහාර වැළඳීමෙන් වැළකීම, බුදුන් වහන්සේගේ අනුශාසනයට පටහැනි වූ නැටුම් ගැයුම් වැයුම් කීමෙන් හා කරවීමෙන්, බැලීම් හා ඇසීමෙන්, මල් ගඳ විලවුන් දැරීමෙන්,
ඒවායන් සිවුරු සිරුරේ අඩුතැන් පිරවීමෙන් සම පැහැපත් කිරීම ආදීන් වැළකීම උසසුන් මහසුන් හිඳීමෙන් වැළකීම නම් වූ සිකපද පිළිවෙලින් සමාදන් වෙමි. අරුණෝදය පටන් හිර මුදුනට පැමිණීම දක්වා කාලය බුද්ධාදීන් විසින් ආහාර වළඳින කාලයයි. හිරු මුදුනට පැමිණි තැන් පටන් අරුණෝදය දක්වා කාලය බුද්ධාදීන් විසින් ආහාර නොගන්නා කාලයයි. එය විකාලයයි. එවත් නොකාලයයි. ආහාර වශයෙන් ගන්නා දෙයක් යටත් පිරිසෙයින් එක බත් හොලක් වුවද නොකල්හි උගුරෙන් එතරට කිරීමෙන් සවන සිකපදය බිඳෙන්නේය. උච්චාසයන යනු මධ්‍යම පුරුෂයාගේ අතින් රියනකට වඩා උස් වූ පා ඇති අසුන්ය. මෙකල උච්චාසයන භාවිතය දක්නට නැත. මහාසයන යනු බොහෝ සුවගෙන දෙන්නා වූ ආසනයෝය. මහාසයනයට අයත්වන අසුන් බොහෝ ගණනක් විනේහි දක්වා තිබෙයි. ඒවායි බොහෝවක් මෙකල භාවිතා කරන අසුන් නොවේ. අටසිල් සමාදන් වන්නවුන් විසින් පිළිපැදිය යුතු ආකාරය. බොහෝ දිනයන්හි උදෑසනින් නැගිට ශරීරය පිරිසුදු කරගෙන ආහාර වළඳා සුදුවත් හැඳ පොරවා සිල් සමාදන් විය යුතුය. සුදුවත් නැති කල්හි තමාට ඇති පිරිසිදු වතක් හැඳ සිල් සමාදන් වූවාට වරදක් නැත. පෙරවන්නට වතක් නැතිනම් නොපොරවා සිල් සමාදන් වූවාටද වරදක් නැත. සිල් සමාදන් වීමෙන් පසු සුවඳ මල් ආදිය ඇත්නම් ඒවා පුදා තුනුරුවන් වැඳීම කළ යුතුය. මල් ආදිය නැති කල්හි වන්දනාව පමණක් වුවද කළ යුතුය. ඉක්බිති විවේක ස්ථානයකට එළඹ තමා සමාදන් වූ සීලය සිකපදයක් පාසා මෙනෙහිකොට ප්‍රීතිය උපදවා ගත යුතුය. ඉක්බිති භාවනා කිරීමෙන් හෝ බණ ඇසීම, බණ කීම, බණ පොත්පත් කියවීම යන මේවායින් යම් කිසිවක් කරමින් කල් යවා දවල් දානය ගන්නා වේලාව පැමිණ කල්හි ආහාරය සැපේන තැනට ගොස් සංසුන්ව ආහාර කිස කොට නිමවා ක්ලාන්ත ගති ඇත්නම් ඇසිල්ලක් සැතපී නැගිට පෙරසේම රත්නත්‍රය වැඳ පුදා විවේක ස්ථානයකට එළඹ සීලය මෙනෙහි කොට භාවනා කිරීම ආදියෙහි යෙදී සවස් වූ පසු කැමතිනම් තවත් වරක් සිල් සමාදන් වී රාත්‍රී කාලයේද භාවනා කිරීම ආදියෙන් හැකිතා කාලය ගතකොට සැතපී පසුදින තුනුරුවන් වැඳ පුදා දෙවියන්ට හා මියගිය ඥාතීන්ටද සියලු සත්වයන්ටද පින්පෙද්දී තෙමේද යම් කිසි ප්‍රාර්ථනයක් කොට සිල් පවාරණය කළ යුතුය. පිනක් කළ කල්හි කෙලෙස් වැඩීමට හේතු නොවන සසර දික්වීමට හේතු නොවන යම් කිසි ප්‍රාර්ථනයක් කළ යුතුය. ඉච්ඡති භික්ඛවේ සීලවතෝ චේතෝ පනිදි විසුද්ධත්තා යයි වදාළ පරිදි ප්‍රාර්ථනය සිදුවන්නේද සිල්වතාටමය. දුස්සීලත්වයෙන් ප්‍රාර්ථනය සිදුවීමට බාධාවකි. ජලෙහි පියවි ඇසට නොපෙනෙන කුඩා සතුන් සමහර විටිය සිටිය හැකි බැවින් සිල් සමාදන්ව සිටින කාලයේදී පැන් පෙරා පරිභෝගයට ගත යුතුය. අනුන් අයිති තනපතක් පමණ දේකුදු හිමියන්ගෙන් නොවිචාරා නොගත යුතුය. බ්‍රහ්මචර්යාව පිරිසිදු වනු පිණිස ඕදාරික මෛතුන්නේන් පමණක් නොව සප්ත මෛතුන්නේන්ම වැළකී විසිය යුතුය. කතා කරතොහොත් සිල් රකින්නවුන් විසින් හල යුතු දෙතිස් කතාවට අයත් නොවන දැහැමි කතාවක්ම කළ යුතුය. ඉර මුදුනට එන්නට මත්තෙන් ආහාර වළඳා මුව පිරිසිදු කරගත යුතුය. නැටුම්
නොබැලිය යුතුය. ගීත නාද තූර්ය නාද නොඇසිය යුතුය. ඒවායින් සිල් බිඳෙන්න ඕනෑකමින් බැලීම හා ඇසීම කිරීමෙනි. ඒවායින් සිල් බිඳෙන්නේ ඕනෑකමින් බැලීම හා ඇසීම කිරීමෙනි. තමා අන්කරුණක් සඳහා යන කල්හි අතරමගදී මුණගැසීමෙන් හෝ තමා ඉදිරියට ඇවිත් නටන කල්හි දැකීමෙන් හෝ සීලය නොබිදෙයි. ගැයුම් වැයුම් පිළිබඳ සීල භේදය වන හැටිද ඒ න්‍යායෙන් තේරුම් ගත යුතුය. සුවඳ ඇඟ ගැල්වීම මල් පැලඳීම නොකළ යුතුය. රන්රිදී ආභරණද මල් සංඛ්‍යාවහිලා සැලකිය යුතුය. එක් රියන් හමාරකට වඩා උස්පා ඇති අසුන්වල නොහිඳිය යුතුය. පුළුන් පුරවා කුෂන් කළ ඇඳ පුටුවලද පුළුන් මෙට්ටවල ගුදරිවලද නොහිඳිය යුතුය. සතුන්ගේ පා වැනි විසිතුරු පා ඇති අසුන්වල නොහිඳිය යුතුය. ඇවිදීම අඩුකොට විවේක ස්ථානවල විසිය යුතුය. සීලය මෙනෙහි කරන ක්‍රමය. 1. රහතන් වහන්සේලා දිවිහිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාසය කරන්නාහ. මමද අද ප්‍රාණඝාතයෙන් වෙන්ව සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. 2. රහතන් වහන්සේලා දිවිහිමියෙන් සොරකමින් වෙන්ව ඇද නැති පිරිසුදු සිතින් වාසය කරන්නාහ. මමද අද සොරකමින් වෙන්ව ඇද නැති පිරිසුදු සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. 3. රහතන් වහන්සේලා දිවිහිමියෙන් ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වෙන්ව පිරිසුදුව වාසය කරන්නාහ. මමද අද ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වෙන්ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. රහතන් වහන්සේලා දිවිහිමියෙන් බොරු කීමෙන් වැළකී සෑම තැනකදීම සත්‍ය පාවිච්චි කරමින් අවංකව වාසය කරන්නාහ. මමද අද බොරු කීමෙන් වෙන්ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. 5. රහතන් වහන්සේලා දිවිහිමියෙන් සුරාමේරය පානයෙන් වෙන්ව වාසය කරන්නාහුය. මමද අද සුරාමේරය පානය හැර රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. 6. රහතන් වහන්සේලා දිවිහිමියෙන් නොකල්හි ආහාර වැළඳීමෙන් වෙන්ව වාසය කරන්නාහුය. මමද අද නොකල්හි ආහාර වැළඳීමෙන් වෙන්වී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. 7. රහතන් වහන්සේලා දිවිහිමියෙන් කුසල පක්ෂයට පටහැනි වූ නැටුම් ගැයුම් වැයුම් ආදිය කිරීමෙන්ද කරවීමෙන්ද බැලීමෙන් හා ඇසීමෙන්ද මල් පැළඳීමෙන්ද සුවඳ විලවුන් හා සුවඳ වලින් ශරීරය සුවඳ කිරීමෙන්ද වර්ණවත් කිරීමෙන්ද අඩුතැන් පුරවා සැරසීමෙන්ද වැළකී සිටින්නාහුය. මමද අද එසේ රහතන් වහන්සේලාට අනුව පිළිපදිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. රහතන් වහන්සේලා දිවිහිමියෙන් උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකී සිටින්නාහ. මමද අද උසසුන් මහසුන් පරිභෝගයෙන් වෙන්ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. මෙසේ සිකපදයක් පාසා මෙනෙහි කරනු මෙසේ මෙනෙහි කිරීමෙන් සීලමය කුසල් රාශියක් සිදුවේ. සප්ත මෛතුන්‍ය. 1.
ස්ත්‍රීන් විසින් කරන නෑවීම්, ඇඟ ඉලීම්, අත්පා පිරිමැදීම් ආදිය පිළිගැනීම ඒවාට සතුටු වීම. 2. ස්ත්‍රීන් හා කෙලි කවටකම් කිරීම, ඔවුන්ගේ ඇඟේ සැපමින් ක්‍රීඩා කිරීම, ඔවුන් හා මහත් කොට සිනාසීම යන මේවායින් සතුටු වීම. 3. ස්ත්‍රීන්ගේ රූපය බලා බලබලා සතුටු වීම. 4. ස්ත්‍රීන්ගේ හඬ අසමින් සතුටු වීම. 5. පෙර ස්ත්‍රීන් හා කළ කෙලි සිනා ආදිය සිහි කරමින් සතුටු වීම. 6. පස්කම් සැප විඳින්නා වූ අන්‍යයන්ගේ සම්පත් බලා සතුටු වීම. 7. රක්නා වූ මේ සීලයෙන් දෙවියෙක් වෙම්වායයි පතා ඒ දිව්‍ය සම්පත්තියට සතුටු වීම, ලෝභ කිරීම. මේ කරුණු හතට සප්ත මෛතුන්‍යයයි කියනු ලැබේ. මෙය පුරුෂ පක්ෂයට ගැලපෙන හැටියට දක්වන ලද්දකි. ස්ත්‍රීන්ගේ සප්ත මෛතුන්‍යයද පුරුෂයන්ගේ වශයෙන් කිය යුතුය. ඕදාරික මෛතුන්‍යයෙන් වැළකුණේද මේ කරුණුවලින් නොවැළකෙන තැනැත්තාගේ බ්‍රහ්මචරියාව අපරිසුද්ධය. සිල් සමාදන් වූවන් විසින් හළ යුතු දෙතිස් කතාව. රජුන් පිළිබඳ කතා, සොරුන් පිළිබඳ කතා, රජ ඇමතියන් පිළිබඳ කතා, සේනා පිළිබඳ කතා, බය පිළිබඳ කතා, යුද්ධ කතා, කෑම පිළිබඳ කතා, බීම පිළිබඳ කතා, ඇඳුම් පිළිබඳ කතා, යහන් පිළිබඳ කතා, මල්මාලා පිළිබඳ කතා, සුවඳ පිළිබඳ කතා, නෑයන් පිළිබඳ කතා, රථවාහන පිළිබඳ කතා, ගම් පිළිබඳ කතා, නියම්ගම් පිළිබඳ කතා, නගර පිළිබඳ කතා, ජනපද පිළිබඳ කතා, ස්ත්‍රීන් පිළිබඳ කතා, ශූරයන් පිළිබඳ කතා, වීථි පිළිබඳ කතා, වැව්පොකුණු ආදී ජලස්ථාන පිළිබඳ කතා, මියගිය නෑයන් පිළිබඳ කතා, නොකියවුණු නොයෙක් දේ පිළිබඳ නිරර්ථක කතා, විතණ්ඩ කතා නම් නුවණැතියන්ගේ සිත් තැලෙන කතා, මුහුද පිළිබඳ කතා, ශාස්වතවාදය පිළිබඳ කතා, උච්ඡේදවාදය පිළිබඳ කතා, දියුණුව පිළිබඳ කතා, පිරිහීම පිළිබඳ කතා, පස්කම් සැප පිළිබඳ කතා, ආත්ම පෙළීම පිළිබඳ කතා යන මේ දෙතිස් කතාවෙන් සිල් රක්නවුන් විසින් වැළකිය යුතුය. නවාංග සීලය. අෂ්ටාංග සීලයට අයත් අංග 8ට නවවන අංගයක් වශයෙන් මෛත්‍රියද එකතු කොට අංගුත්තර නිකාය නවක නිපාතේහි නවහි භික්ඛවේ අංගේහි සමන්නාගතෝ උපෝසතෝ උපයුත්තෝ මහප්පලෝ හෝති මහානිසංසෝ යනාදීන් නවාංග සීලය වදාරා තිබේ. මේ වඩා ප්‍රසිද්ධියට පැමිණි සීලයක් නොවේයි. එය සමාදන් වන කල්හි අෂ්ටාංග සීලයට අයත් සිකපද වලට අවසානයට සබ්බ සත්‍යේසු මෙත්තා සහගත චේතනා විහරණං සමාදියාමි යන සිකපදය කියා සමාදන් විය යුතුය. සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත සිතින් විසීම සමාදන් වෙමි යනු එහි තේරුමයි. මේ සීලය පුද්ගල ආධ්‍යාසය අනුව මෛත්‍රී භාවනාව නවවන අංගය කොට දේශනය කරන ලද්දකි. මේ සමාදන් වන්නහු විසින් හැකිතාක් මෛත්‍රී භාවනාව කොට නවවෙනි අංගය සම්පූර්ණ කළ යුතුය. දස සීලය. අංග 10ක් ඇති සීලය දස සීලයයි. එය පොහොය දිනයන්හි රක්නා සීලයක් හැටියට හා නිත්‍ය ශීලයක් වශයෙන්ද රැකිය හැකිය.
ඒ සිකපද මෙසේය. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී පෙය්‍යාලං. අබ්‍රහ්මචර්යා පෙය්‍යාලං. මුසාවාදා පෙය්‍යාලං. සුරාමේරය මජ්ජපමාදට්ඨාන පෙය්‍යාලං. විකාල භෝජනා පෙය්‍යාලං. රච්චගීත වාදිත විසූක දස්සනා පෙය්‍යාලං. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨා පෙය්‍යාලං. උච්චාසයන මහාසයන වේරමණී පෙය්‍යාලං. ජාති රූප රජත පටිගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ සිකපදවල තේරුම අෂ්ටාංග සීලය දැක්වීමේදී දක්වන ලදී. අෂ්ටාංග සීලේ හත්වන සිකපදයේ මෙහි සිකපද දෙකක් වශයෙන් ගෙන තිබේ. දසවන පදයේ තේරුම රන් රිදී හා ඒවා වෙනුවට පාවිච්චි කරන මිල මුදල් ගැනීමෙන්ද වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි යනුයි. මේ සීලය රක්නවුන් විසින් මුදල් පරිහරණය නොකළ යුතුය. දූතාංග සමාදන් වීමේ පිළිවෙල. සිල් රක්නා පින්වතුන්ට වැඩිදුරටත් අල්පේච්ඡතා ආදී ගුණ දියුණු කර නිවන් ලංකර ගැනීමට දූතාංගයේ උපකාර වෙති. දූතාංග තෙලසකි. ඒ සියල්ලම රැකිය හැක්කේ පැවිද්දන් විසිනි. ඒකාසනිකාංගය, පත්ත පිණ්ඩිකාංගය යන දෙක උපාසක උපෝසිකාවන්ටද රැකිය හැකිය. වැඩිදුරටත් ගුණධර්ම පුරුදු කරනු කැමැති පින්වතුන් විසින් සිල් සමාදන් වීමේ පමණක් නොනැවති. සිල් සමාදන් වන දිනයන්හි ඒකාසනිකාංග, පත්ත පිණ්ඩිකාංග දෙකින් එකක් හෝ දෙකම හෝ සමාදන් වී රක්ෂා කිරීමද මැනවි. ඒකාසනිකාංගයේ සමාදන් වන්නේ මෙසේය. උදෑසන යම්කිසි ආහාරයක් නොවලඳා සිල් සමාදන් වී නානාසන භෝජනං පටික්ඛිපාමි ඒකාසනිකංගං සමාදියාමි යන වාක්‍ය තුන්වරක් කියා හෝ සිතා හෝ ඒකාසනිකාංගයේ සමාදන් වී යුතුය. නොඑක් ඉඳුම් වලින් ආහාර වැළඳීම අතහරිමි. එක් හිඳීමකින් වළඳන්නා වූ අංගයේ සමාදන් වෙමි යනු එහි තේරුමයි. මෙහි නානාසනයයි කියනුයේ නොයෙක්වර හිඳගන්නා හිඳුම් වලටය. ඒකාසනයයි කියනුයේ එකවර හිඳ ගැනීමටය. මේ සමාදන් වූ තැනැත්තා විසින් එක්වරකටම මුළු දවසටම සෑහෙන ආහාර වැළඳිය යුතුය. එදින නැවතත් ආහාරයක් ගතහොත් දූතාංගය බිඳෙයි. ගිලන් පස වැළඳුවාට වරදක් නැත. දුතියකං භාජනං පටික්කිප්පාමි පත්ත පින්ටිකාංගං සමාධයාමි යන වැකිය තුන්වර කියා හෝ සිතා පත්ත පින්ඩිකාංගේ සමාධන් විය යුතුය. දෙවන භාජන ප්‍රතික්ෂේප කරමි. පත්ත පින්ඩිකාංග ය සමාධන් වෙමි යනුවෙහි තේරුමයි. මේ රක්නා තැනැත්තා විසින් වළඳන ආහාර සියල්ලම එකවර එක් භාජනයක ගෙන වැළඳිය යුතුය. මිශ්‍ර වූ කල්හි වැළඳිය නොහැකි ආහාරයක් වේ නම් ඒ වළඳන භාජනයට ගෙන පළමුව හෝ පසුව වැළඳිය යුතුය. දෙවන භාජනයක් වශයෙන් කෙසෙල් පතකුදු ගතහොත් දූතාංගය බිඳෙයි. ආහාරය පිළිගන්නා කල්හිද පමණ ඉක්මවා නොගෙන සෑහෙන පමණට ගත යුතුය. මේ දූතාංග දෙකම එකවර සමාදන් වී රැකිය හැකිය. සිල් රැකීමේ අනුහස්. පංචමේ භික්ඛවේ ආනිසංසා සීලවතෝ සීල සම්පදාය කතමේ පංච. ඉද භික්ඛවේ සීලවා සීල සම්පන්නෝ අපමාදාදිකරණං මහන්තං භෝගක්ඛන්දං අධිගච්ඡති. අයං භික්ඛවේ පඨමෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය. පුනච පරං භික්ඛවේ සීලතෝ සීල සම්පදාය
කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුග්ගච්ඡති අයං භික්ඛවේ ဒුතියෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය පුනච පරම් භික්ඛවේ සීලවා සීල සම්පන්නෝ යඤ්ඤදේව පරිසං උපසංකමති යදි කත්ථිය පරිසං වා යදි බ්‍රාහ්මණ පරිසං වා යදි ගහපත පරිසං වා යදි සමන පරිසං වා විසරදෝ උපසංකමති අමංගු භූතෝ අයං තතියෝ ආනිසංසෝ සීලවතෝ සම්පදාය පුනච පරම් භික්ඛවේ සීලවා සීල සම්පන්නෝ අසම්මූලෝ කාලං කරෝති අයං භික්ඛවේ චතුත්ථෝ භික්ඛවේ චතුත්ථෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය පුනච පරම් භික්ඛවේ සීලවා සීල සම්පන්නෝ කායස්ස බේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජති අයං භික්ඛවේ පංචිමෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය මෙන් සීලයෙන් ලැබෙන අනුහස් පහක් ප්‍රකාශිතයි මහත් වූ භෝගස්කන්ධයක් ලැබිය හැකි බව යහපත් කීර්තියක් ඇතිවන බව ඕනෑම පිරිසකට නිර්භීතව යා හැකි බව නොමුලා වී කාලක්‍රියා කරන බව මරණින් මතු ස්වර්ගයට පැමිණෙන බව යන මේ පහ එයින් ප්‍රකාශිත සීල ආනිසංසයෝය සාසනේ කුල පුත්තානම් පතිඨා නත්ති යං විනා ආනිසංස පරිච්ඡේදං තස්ස සීලස්ස කෝ වදේ මේ සාසනේහි කුල පුත්‍රයන්ට සීලය හැර අන් පිහිටක් නැත ඒ සීලයාගේ ආනිසංස පරිච්ඡේදය කවරෙක් කීමට සමත් වේද කිසිවෙක් සමත් නොවේය යනු මේ ගාථාවේ අදහසයි සීලෙන් කිය නොහෙන තරමේ අනුහසක් ලැබෙන බව එයින් ප්‍රකාශිතයි කෙටියෙන් කියතහොත් සකල ලෞකික ලෝකෝත්තර සම්පත්තියම සීලෙන් ලැබෙන බව කිය යුතුය මෙතකින් සීල කතාව නිමිය 3 භාවනාව භාවනාවේ කුසලය වනාහි කුසලයන් අතුරෙන් අග්‍ර වූ කුසලයයි දාන සීල දෙකින් ලැබෙන අනුහස් සියල්ල හා ඉන් නොලැබිය හැකි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සම්පද්ද භාවනාවෙන් ලැබිය හැකිය පව් නැතිකිරීමේ සුද්ධියට පැමිණීමේ මාර්ගයද භාවනාවමය සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප්‍රදානය සතර ඉර්ධිපාදය පංච ඉන්ද්‍රිය පංච බලය සප්ත බෝධ්‍යාංගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩිමය යනුද භාවනාමය භාවනාවමය භාවනාවෙහි යෙදෙන කලෙහි බෝධිපාක්ෂික ධර්මයෝ වැඩති අන් ක්‍රමයකින් ඒ ධර්මයෝ නොවැඩෙති භාවනා කිරීම හැර බෝධිපාක්ෂික ධර්මයන් වැඩිමය කියා අන් කල යුත්තක් නැත සමත භාවනාවය විදර්ශනා භාවනාවයයි භාවනාව දෙවදෑරුම් වෙයි සමත භාවනාව යනු සමාධිය දියුණු කිරීමයි විදර්ශනා භාවනාව යනු ප්‍රඥාව දියුණු කිරීමයි සමාධිය යනු සිතට නොඑක් අරමුණු වලට විසිරෙන්නට නොදී එය එක් අරමුණක පිහිටවන්නා වූ චෛතසික ධර්මයකි එහි බලයෙන් සිත එකඟ වෙයි සමාධිය ඇති කර ගැනීම පහසු නොවේ. එය කරගත හැකි වන්නේ ඉත ඕනෑකමකින් බලවත් උත්සාහයෙන් එය වඩන්නාටය. සමාධිය ඇති කර ගැනීමේ ඕනෑකමක් නැතිව එය ගැන දැනීමකදු නැතිව භාවනා කරමි කියා යම්කිසිවක් කියමින් සිටියාට සමාධියන වැඩෙයි. සමාධිය වැඩෙන්නට නම් බලවත් වීරයෙන් හා සිහියෙන් සිත අනිත් අරමුණු කරා යාම හැකිතාක් වළක්වාගෙන ක්‍රමානුකූලව භාවනාවෙහි යෙදිය යුතුය. කලාතුරකින් දිනක පමණක් භාවනාවෙහි යෙදීමෙන්ද සමාධිය නොලැබිය හැකිය. සමාධිය වැඩෙනුයේ දිනපතා ස්වල්ප වේලාව බැගින් වුවද ක්‍රමානුකූලව භාවනාවෙහි යෙදෙන තැනැත්තාටය. සමාධිය වැඩෙත්
වැඩෙත්ම සිත භාවනා ආරම්භනේහි තැබීම පහසු වෙයි. සමාධිය සමගම සිතද ශ්‍රද්ධා ප්‍රඥාදී හුද වැඩෙති. සිත කිලිටි කරගන්නා වූ දුබල කරගන්නා වූ නීවරණයෝ අනුක්‍රමයෙන් තුනී වෙති. මාස කීපයක් භාවනා කොට සිත දියුණු කළ තැනැත්තා හට පෙර නොතිබූ විශේෂ චිත්ත බලයක් ඇතිවෙයි. අඤ්ඤන්ගේ සිත් ඔහුගේ සිතට වඩා දුබල බැවින් අඤ්ඤෝ ඔහුට තරමක් අවනත වෙති. ඔහුගේ බසට අඤ්ඤෝ කී කර වෙති. ඔහුගේ අදහසද සිදුවන්නට පටන් ගනි. ඔහුට සිතීමෙන්ම තමාගේ ශරීරයේ ඇතිවන ඇතැම් ආබාධ පහසු කරගත හැකි සුව කරගත හැකි ශක්තියක් ලැබෙයි. මේ චිත්ත බලය යම් කෙනෙකුට ඇතිනම් ඒ ඔහුගේ මෙලොව දියුණුවටද උපයෝගී කරගත හැකිය. සමාධිය වැඩි දියුණු වීමෙන් රූපාවචර අරූපාවචර ධානය උපදිති. ඒවා තවදුරටත් ක්‍රමානුකූලව දියුණු කරගත හැකි වුවහොත් අභිඥා බලය ඇති වෙයි. එයින් අහසිඤ්ඤාම ආදී පුදුම දේ කළ හැකිය. තමාගේ චරිතයට යෝග්‍ය භාවනාවක් තෝරා ගනු පිණිස භාවනා 40ක් බුදු සමයෙහි ඇතද ඒ සියල්ලම මේ බඳු පොතකින් විස්තර කළ නොහෙන බැවින් බොහෝ දෙනාට සුදුසු වන්නා වූද සාමාන්‍යයෙන් සැමටම සුදුසුයයි කිව යුතු වූද පහසුවෙන් කළ හැකි වූද භාවනා ක්‍රම 4ක් පමණක් මෙහි විස්තර කරනු ලැබේ. බුද්ධානුස්සති භාවනාව. බුදුන් වහන්සේගේ ගුණයන් අතුරෙන් යම්කිසි ගුණයක් නැවත නැවත සිතමින් එහි සිත සමාධියට පැමිණවීම බුද්ධානුස්සති භාවනාවයි. බුදුන් වහන්සේගේ ගුණයෝ ඉතා බොහෝය. ඒ ගුණ කොටස් 9කට බෙදා තිබේ. අරහං, සම්මා සම්බුද්ධෝ, විචාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්මසාරති, සත්තා දේව මනුස්සානං, බුද්ධෝ භගවා යන පද 9න් ඒ ගුණ සමූහය දක්වනු ලැබේ. බුද්ධානුස්සති භාවනාව කරනු කැමැතියන් විසින් ඒ ගුණ 9 හොඳින් පාඩම් කරගත යුතුය. 1. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදී සකල ක්ලේශයන් මතු නූපදිනා පරිද්දෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයන්ට සුදුසු වූ සේක. 2. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන කාලාත්‍රයට අයත් වූද කාල මුක්ත වූද සකල ධර්ම සමූහය පරූපදේශ රහිතව තමන් වහන්සේ විසින්ම නොවරදවා දැන වදාළ සේක. 3. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිශයින් සමෘද්ධ වූ විදර්ශනා ඥානාදී විද්‍යාවෙන් හා සීලාදී චරණයෙන්ද සම්පූර්ණ වුණසේක. 4. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දාන සීල ආදී සම්‍යක් ප්‍රතිපත්තියෙන් අමෘත මහා නිර්වාණ පුරයට පැමිණ වදාළසේක. 5. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය යන ලෝකාත්‍රය නිරවශේෂයෙන් දැන වදාළසේක. 6. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන, පුඤ්ඤමාන, බලමාන, ප්‍රඥාමාන, ඉර්ධිමාන ආදී අනේකවිධ මානෙන් උඩඟු වූ දමනය කිරීමට දුෂ්කර වූ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, යක්ෂ, රාක්ෂ, රාජ ආදීන් දමනය කරන හේයින් සත්වයන් දමනය කරන්න ඕන අතරින් අග්‍ර වූසේක. 7. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට
මෙලොව පරලොව යහපත පිණිස හා අමෘත මහා නිර්වාණ ප්‍රතිලාභය පිණිසද අනුශාසනය කරනසේක. 8. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්භීර චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොටගෙන නොඑක් දහස් ගණන් දෙවි මිනිසුන්ටද අවබෝධ කරවනසේක. 9. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත පුණ්‍ය අනන්ත 이르දි අනන්ත ඥාන අනන්ත තේජෝ බලපරාක්‍රමයෙන් යුක්තව ලෝකවාසීන් විසින් නන් අයුරින් කරන ගෞරවයට සුදුසු වූසේක. මේ බුදුගුණ වගන්ති 9 හොඳින් පාඩම් කරගෙන බුද්ධ වන්දනාව සඳහාද භාවිතා කළ යුතුය. තමන්ට නොතේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින්ම තමාට තේරෙන දෙයක් කියා වන්දනා කිරීම වට වඩා සිය බසින්ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීම යහපත්ය. වන්දනා කරන කල්හි මේ වගන්ති 9 කියා අවසානයේහි මේ නවවැදෑරුම් ගුණයෙන් යුක්ත වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ කාය ආදී ද්වාත්‍රයෙන් වඳිමි යනු කියා බුද්ධ වන්දනාව කළ යුතුය. බුද්ධානුස්සති භාවනාව කරන තැනැත්තා විසින් බුදුගුණ වගන්ති 9 අත් නොහැරම බුද්ධ වන්දනාව සඳහා භාවිතා කළ යුතුය. ඒ වගන්ති 9න් තමාගේ සිතට වඩා හොඳින් වැටහෙන තමා වඩා ප්‍රිය කරන එක් වගන්තියක් භාවනාව සඳහා තෝරාගත යුතුය. ඉක්බිති තමා ප්‍රිය කරන බුදුරුවක් දැස බොහෝ වේලාවක් හොඳින් බලා එය හොඳින් සිතට ගත යුතුය. බුදුරුවෙහි අවයවයන් වෙන වෙනමද බලා හොඳින් සිතට ගත යුතුය. බුදුරූ සටහනක අමතක නොවුණු පිණිස වරින් වර නැවතත් බැලිය යුතුය. ආරම්භයේදී භාවනාව බුදුරුවක් ඉදිරියේම කළ හැකි නම් වඩාත් හොඳය. භාවනා කරන්නට පටන් ගන්නා කලෙහි යම්කිසි විවේක ස්ථානයක බද්ධ පරයන්කෙන් හිඳ කය ඍජුව තබා ගත යුතුය. එය භාවනාවට ඊටාම සුදුසු හිඳ ගැනීමේ ක්‍රමයයි. එසේ හිඳගත යුත්තේ පුරුෂයන් විසින් පමණකි. ඒ ස්ත්‍රීන්ට අයෝග්‍යය. ස්ත්‍රීන් විසින් අර්ධ පරයන්කේයයි කියනු ලබන පාදක පිටිපසට නමා වාඩිවීමේ ක්‍රමයට හිඳගත යුතුය. පෙර බුද්ධ ශ්‍රාවිකාවන් අර්ධ පරියම්කයෙන් හිඳගත් බව මහා ප්‍රජාපති ගෝතමී අපදානයේ එන සාතාහි සහ ගන්ත්වාන භික්ඛුනු පස්සයන් සකං අඩ්ඩ පරියංකං මා බුජ්ජ නිසීදී පරමාසනේ යන ගාථාවෙන් පෙනේ. බද්ධ පරියංකයෙන් වාඩිවිය නොහැකි පුරුෂයන් විසින් හා අර්ධ පරියංකයෙන් හිඳගත නොහැකි ස්ත්‍රීන් විසින්ද තම තමාට හැකි පරිද්දකින් හිඳගෙන භාවනා කළ යුතුය. අනිරියවකින් භාවනා කළාටද වරදක් නැත. විවේක ස්ථානයේ හිඳගෙන ඇස පියාගෙන කලින් බලාගත් බුදුරුව මෙනෙහි කර බුදුන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටින හැටියට සිතාගෙන ඒ බුදුන් අරමුණු කොට මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදී සකල ක්ලේශයන් මතු නූපදින ආකාරයෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයන්ට සුදුසු වූසේක. යනාදීන් තමා භාවනා කරන්නට තෝරාගත් වගන්තිය මෙනෙහි කොට භාවනා කරන්නට පටන් ගත යුතුය. භාවනා කරන්නට පටන් ගන්නා කලෙහි පැය කාලයකට අඩු නොවන කාලයක් නියම කරගෙන ඒ කාලය සම්පූර්ණ වනතුරු නොනවත්වා භාවනා කළ යුතුය. එය කරන කලෙහි අනෙකක් ගැන නොසිතනු සිත අනෙකකට යොමුවන්නට නොදීමට හැකිතාක් උත්සාහ කරනු. සිහියෙන් යුක්ත වනු. නව ගුණ වැල
නවගුණවල භාවනාව ප්‍රමාණ කර ගැනීම පිණිස සියලු ඉරියව්වලදීම භාවිතයට සුදුසු ඉතා ප්‍රයෝජනවත් උපකරණයකි. බුද්ධානුස්සතිය වැඩිමිට 800ක් ඇති නවගුණවලක් ගත යුතුය. නවගුණවල පාවිච්චි කරන්න උන් විසින් භාවනාවට හිඳගෙන කාලය ගැන සැලකීමක් නොකොට වාර ගණන ගැන සැලකිය යුතුය. මෙපමණ වාර ගණනක් භාවනා කරමියයි වාර ගණන නියම කරගෙන නවගුණ වැලේ ඇටවලින් වාර ගණන් ගැන ගත යුතුය. එක් හිඳ ගැනීමකදී සියවරකට අඩු නොවන්නට භාවනා කරනු. දිනකට දහස් වරක් පිරවිය හැකි නම් ඉතා යොහකි. ඉතා යෙහකි. උදේ කාලයේ 500 වාරයක් හා සවස් කාලයේ 500 වරක්ද භාවනා කිරීමෙන් දහස පිරවිය හැකිය. භාවනාව වියදමක් නැතිව කාහටත් කරගත හැකි උසස් පින්කමකි. රකිරක්ෂා කරන්න උන්ට ඒවා කරමින්ම භාවනා කළ හැකිය. රෑ නිදන්නට සූදානම් වන කලෙහි නිින්ද යනතුරු භාවනා කළ හැකිය. ඉර උදාවන තෙක් නොනිදා කල් ඇතිව නැගිට එළියට වැටෙනතුරු එළිය වැටෙනතුරු භාවනා කළ හැකිය. ඒ වෙලාව භාවනා කිරීමට ඉතාම හොඳ වේලාවකි. බොහෝ යෝගාවචරයන් රහත් වන්නේද බුදුවරු බුදු වන්නේද ඒ වේලාවේය. ගමනක් යන තැනැත්තාට යෙමින්ම භාවනා කළ හැකිය. වෙළෙන්දාට බඩු ගැනීමට කෙනෙකු එනතුරු භාවනා කළ හැකිය. ගොවියාට ගොවිපලට කෙනෙකු එනතුරු භාවනා කළ හැකිය. ගොවියාට ගොවිපලට යනතෙක් භාවනා කළ හැකිය. කම්කරුවාට කම්හලට යන එන අතර භාවනා කළ හැකිය. දිනපතා භාවනාවට නියම කරගෙන තිබෙන කාලය හැර අවකාශ ලැබෙන අවස්ථාවලදීද භාවනා කරන්නට පුරුදු කරගත යුතුය. අත් නොහැර භාවනා කරගෙන යන පින්වතාට එහි ඵලය මෙලොවදීම දක්නට ලැබෙනවා ඇත. නානා ආරම්මණෙහි වික්ෂිප්තව දීර්ඝ කාලයක් පැවැත්තා වූ සිත ඉක්මනින්ම එක අරමුණක තැබිය හැකි තැනකට නොපැමිණ විය හැකිය. එයට කලක්ගත වෙයි. එයට වීරිය කරන කල්හි සිත කය දෙකම වෙහෙසට පත්වෙයි. ඒ උත්සාහය කරන කල්හි ශරීරයේ ඇතැම් සියුම් කොටස් ගෙවෙන්නේය. එයින් ශරීරය දුබල විය හැකිය. හිසේ රෝග, ඇසේ රෝග, කන් රෝග, ලයේ රෝග, කුසතුල වාත රෝග, තුනටී වාත රෝග ඇති විය හැකිය. ඒ නිසා භාවනාව කරන තැනැත්තා ඉක්මන් නොවිය යුතුය. පටන් ගැනීමේදී එක්වරකට පැය කාල භාගය යනාදීන් භාවනා කොට වැඩි වේලාවක් භාවනා කළ හැකි වන්නට ක්‍රමයෙන් පුරුදු කරගත යුතුය. පටන් ගැනීමේදීම දවස මුළුල්ලේම භාවනා කරන්නට ගියහොත් සමහර විට උමතුද විය හැකිය. යම්කිසි අවබෝධයක් භාවනාව නිසා ඇති වුවහොත් එය සුවවනතුරු ටික දිනකට භාවනා කිරීම නැවැත්විය යුතුය. පරිස්සම් විය යුතු කරුණක්. කියන ලද ක්‍රමයෙන් බුද්ධානුස්සති භාවනාව කලක් කරගෙන යන කලෙහි ඇස පියාගත් විට ඉදිරියේ වැඩ සිටින්නාක් මෙන් බුදුරුව පෙනෙන්නට පටන් ගත හැකිය. එසේ වුවහොත් එය දියුණු කරගත යුතුය. සමහරුන්ට කලක් භාවනා කරගෙන යන විට නොඑක් දේ පෙනෙන්නට වෙයි. සමහර විට දෙවිවරුන් තමා වෙත පැමිණ සිටින්නාක් මෙන්ද රූපවත් ස්ත්‍රී පුරුෂයන් පැමිණ සිටින්නාක් මෙන්ද තවත් සමහර විට භූතයන් පැමිණ සිටින්නාක් මෙන්ද තවත් නොඑක් දේ පෙනෙන්නට විය හැකිය. ඕන් විසින් නොඑක් දේ කියනු ඇසෙන්නටද පුළුවන්. ඒවා සත්‍ය වූ ඇසීම් පෙනීම් නොවේ. ඒවා සත්‍ය සිද්ධි වශයෙන් පිළිගෙන ක්‍රියා කරන්නට නොයා යුතුය. ඒවා පෙනුණු කලෙහි සිත ඒවාට යොමු කළහොත්
ඒ විකාර රූප වඩ වඩා පෙනෙන්නට පටන් ගැනීමෙන් කරදර විය හැකිය. එබැවින් ඒ වාට සිත යොමු නොකර භාවනාවම කරනු. භයානක රූප පෙනුනත් භයානක හඬ ඇසුනත් ඒවා සත්‍ය වශයෙන් ඇති දේ නොව නොවන නිසා නොබිය විය යුතුය. ඒ පෙනෙන ඇසෙන දෑ සත්‍ය වශයෙන් පිළිගෙන ඒවා අනුව ක්‍රියා කරන්නට ගියහොත් ඒවා බොහෝ වැඩි වී උමතු වන්නට ද ඉඩ ඇති බැවින් විශේෂයෙන් ඒවායින් පරිස්සම් විය යුතුය. ඒවායේ සත්‍ය අසත්‍ය සොයන්නට ගියහොත් වඩා මුලා විය හැකි බැවින් පෙනුණු කෙනෙහිම ඒවා බැහැර කරනු. බැහැර කිරීම නම් ඒවා මෙනෙහි නොකර නොබලා සිටී නොබලා හැරීමය. බුද්ධානුස්සති භාවනාවේ අනුහස්. බුද්ධානුස්සති භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සන්තානය නිතර උපදිනා බුදුගුණ පිළිබඳ සිත්වලට වාසස්ථානයක් වීමෙන් චෛත්‍යයක් පදුවේ. එයින් ඒ පුද්ගලයා මෙලොව වාසනාවන්ත පුද්ගලයෙක් වෙයි. එබැවින් බුද්ධානුස්සතිය වඩනා පුද්ගලයා පැවිද්දෙක් නම් පැවිද්දෙකු විසින් පැමිණිය හැකි දියුණුවටද, ගිහියෙක් නම් ගිහියෙකු විසින් පැමිණිය හැකි දියුණුවටද මෙලොවදීම පැමිණෙයි. මේ භාවනාව කිරීම බුදුරජාණන් වහන්සේ සමග විසීමක් වැනිය. එබැවින් ඔහුගේ සිත පාපයට නොනැමේ. හදිසියෙන් මරණය සිදුවීමක් වතතොත් ඒ අවස්ථාවේදී ඔහුට බුදුන් සිහිවෙයි. එයින් හේ මරණින් මතු ස්වර්ගයට පැමිණෙන්නේය. භාග්‍යවතුන් වහන්සේ මේ ගුණයෙන් යුක්ත වූ සේක්‍යයි සිහි කරන්නා වූ යෝගාවචරයා හට ඒ සමයෙහි රාග ද්වේෂ මෝහයෝ නූපදිති. ඒ හේතුවෙන් ශුද්ධ වූ සිත් ඇති යෝගාවචරයා හට බුද්ධ ගුණය කෙරෙහි නැමී පවත්නා වූ විතර්ක විචාරයෝ බොහෝ සෙයින් උපදිති. බුද්ධ ගුණෙහි සිත හසුරුවන්නා වූ යෝගාවචරයා හට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීතිය නිසා ඔහුට කායික චෛතසික පීඩාවෝ සංසිදති. එයින් ඔහුට සුඛය ඇතිවෙයි. ඒ සුඛය නිසා ඔහුගේ සිත බුද්ධ ගුණ ආරම්මණයෙහි සමාධියට පැමිණේ. කල්යාමෙන් ඔහුට විතර්ක ආදී ධානාංගයෝ එක්වරම පහළවන්නාහ. එහෙත් බුද්ධ ගුණය ගැඹුරු බැවින් හා බොහෝ බැවින්ද බුද්ධ ගුණ ආරම්මණයෙහි කසින ආදීෙහි මෙන් ධානයෝ නූපදිති. බුද්ධානුස්සති භාවනාවෙන් නීවරණයන් පැහැරවී යෝගාවචරයාගේ සිත පිරිසුදු බැවින්ද, ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රයන් දියුණු තියුණුවන බැවින්ද, බුද්ධානුස්සතියෙන් ලත් සමාධියෙහි පිහිටි යෝගාවචරයා හට විදසුන් වඩා පහසුවෙන් මාර්ගඵල ලබා නිවන් දැකිය හැකි වන්නේය. බුද්ධානුස්සතියෙන් සිත සමාධි කොට විදසුන් වඩා රහත් වූවෝ බොහෝය. බුදුගුණ සිහිකොට බුදුන් වහන්සේ කෙරෙහි එක්වරක් සිත පහදවා ගැනීමම මරණින් මතු දෙව්ලොව ඉපදීමට හේතුවන පිනකි. මඨ කුණ්ඩලී ආදී බොහෝ දෙනෙකු බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන් දෙව්ලොවට පැමිණි බව දක්වා තිබෙයි. යමෙක් භාවනා කිරීම වශයෙන් නැවත නැවත බුදුගුණ මෙනෙහි කෙරේ නම් ඔහුට එයින් මහත් වූ පුණ්‍ය සම්භාරයක් අත්පත් වීම ගැන කියනුම කිම. එබැවින් දුකෙන් මිදනු කැමැත්තෝ මේ උතුම් භාවනාව ආදරයෙන් කෙරෙත්වා. මෛත්‍රී භාවනාව. අන්‍යන්ට දුක් නොවනවාට, සැප ඇතිවනවාට, යහපතක් වනවාට, අනුන්ගේ යහපත් අදහස් ඉටුවනවාට, අනුන් දියුණු වෙනවාට, උසස් වෙනවාට කැමැති බව මෛත්‍රියයි. අඤ්ඤයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සූපත් වෙත්වා යනාදීන් මෛත්‍රිය අඤ්ඤන් කෙරෙහි නැවත නැවත පැතිරවීම
තවත් ක්‍රමයකින් කියතොත් ස්වකීය චිත්තයෙන් අන්‍යන්ට සෙත් කිරීම මෛත්‍රී භාවනාව නම් වෙයි. එය නොබෝ කලකින්ම ඵල දැකිය හැකි වන්නා වූ චතුර්ථ ධානය තෙක් ගෙන යා හැක්කා වූ භාවනාවකි. අන්‍යන්ගේ සැපතට දියුණුවට විරුද්ධ ස්වභාවය වූ ඉරුෂ්‍යාව උප්පත්තියෙන්ම පිහිටා තිබෙන්නා වූ මේ සත්වයෝ ස්වභාවයෙන්ම අනුන්ගේ යහපතට නොකැමැත්තෝය. එබැවින් සත්‍ය වූ මෛත්‍රිය ඇතිකර ගැනීම පහසු නොවෙයි. තමන්ගේ අමුදරු ආදීන්ගේ සැපයට යහපතට කැමැති බවක් මිනිසුන් කෙරෙහි ඇත්තේය. එය මෛත්‍රිය නොව මෛත්‍රිය මොහුනුවර ඇති රාගයයි. එය මෛත්‍රියට සතුරු ධර්මයකි. වැඩිය යුත්තක් නොව දුරු කළ යුත්තකි. අපේ කෙනෙකි, අපට හොඳ කෙනෙකි යන ඇල්ම වූ හිතවත් බව රාගයයි. අල්ප මාත්‍ර ඇල්මකදු නැතිව අනුන්ගේ යහපත කැමති බවම සැබෑ මෛත්‍රියයි. මෛත්‍රියයයි වරදවාගෙන තමාගේ අමුදරු ආදීන් පිළිබඳ වූ රාගය දියුණු කරන්නට නොයනු. සත්‍ය වශයෙන් අනුන් සුවපත් කරවීමේ කැමැත්ත නැතිව සත්වයෝ සුවපත්වෙත්වා සුවපත්වෙත්වා යයි කොතෙක් කීවත් සිතුවත් එයින් ඵලයක් නොදැකිය හැකිය. මෛත්‍රිය වනාහි වඩන තැනැත්තාය, මෛත්‍රිය කරනු ලබන සත්වයෝය යන දෙපක්ෂයටම ලැබෙන ඵල ඇති භාවනාවකි. දෙපක්ෂයටම ඒ ඵල ලැබෙන්නේ සත්‍ය වූ මෛත්‍රියනි. සත්‍ය වූ මෛත්‍රිය වැඩිය යුතු සැටි මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණං යනුවෙන් මෛත්‍රී සූත්‍රෙහි වදාරා තිබේ. දරුවාගේ යහපත පිණිස තමාගේ ජීවිතය වුවද පරිත්‍යාග කරන්නා වූ එක් දරුවෙකු ඇති මවක ඒ දරුවාට ඇති හිතවත් බව බඳු වූ මෛත්‍රිය සකල සත්වයන් කෙරෙහි පැවැත්වී යුතු බව එයින් දක්වන ලදී. එය දරුවෙකු ඇති මවකගේ ඒ දරුවාට හිතවත් බව ඇත්ත වශයෙන්ම ඇති අවංක හිතවත් බවකි. එසේ අවංක වූ මෛත්‍රිය වඩතහොත් එයට ලක්වන සත්වයෝ සුවපත් වෙති. එය තමාගෙන් අන්‍යයන්ට ලැබෙන මෛත්‍රී ඵලයයි. සුවපත්වෙත්වා සුවපත්වෙත්වා යයි කීමෙන් හා සිතීමෙන් අන්‍යයන්ට සුවයක් නොවේ නම් එය හිස් වැඩකි. හිස් නොවන්නට නම් ඇත්ත වශයෙන්ම එයින් අන්‍යයන්ට සුවයක් ලැබිය යුතුමය. සත්‍ය වශයෙන් මෛත්‍රිය කරතොහොත් එයින් අන්‍යයන්ට සුවයක් ලැබෙයි. බොහෝ සතුන් ලක්කොට කරන මෛත්‍රියෙන් ඒ සත්වයන්ට ලැබෙන සුවය අත්‍යාල්ප බැවින් එය නොදත හැකිය. එක් පුද්ගලයෙක්ට පමණක් වැඩි වේලාවක් මෙත් වැඩුවහොත් ඒ පුද්ගලයාට ප්‍රකට වන තරමට සුවයක් ලැබෙයි. හොඳටම ප්‍රකටව සුවය ලැබෙන්නේ රෝගාතුරයන්ටය. යම් කිසි රෝගියෙකුට වැඩි වේලාවක් මෙත් වැඩුවහොත් එයින් ඔහුට ගුණ ලැබෙයි. සමහර රෝගියෝ එයින්ම සුව වෙති. එක් සත්වයෙකුට මෙත් වැඩූ කලෙහි එයින් සුවයක් ලැබෙනු දැකීමෙන් බොහෝ සත්වයන්ට මෙත් කිරීමෙන්ද මෛත්‍රී චිත්ත ශක්තියේ හැටියට මද වූ සුවයක් නමුත් ලැබෙන බව පිළිගත යුතුය. එය එසේම පිළිගෙන සත්වයනට යහපතක් කිරීමේ අදහසින් යහපතක් කිරීමක් වශයෙන් මෙත් වැඩීම කළ යුතුය. මෙත් වැඩීම සඳහා භාවිතයට සුදුසු වචන බොහෝය.
ඒවායින් එක් වචනයක් හෝ කීපයක් හෝ බොහෝ ගණනක් හෝගෙන තමාගේ කැමැත්තේ හැටියට මෙත් වැඩීම කළ හැකිය. එහෙත් තමාට නොතේරෙන වචන එයට සුදුසු නැත. වෛර නැත්තෝ වෙත්වා, දෝමනස්ස නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා යන වචනවලින් මෙහි භාවනා ක්‍රමය දක්වනු ලැබේ. පියදාස නැමැත්තා හට මෙත් කරනවා නම් පියදාස වෛර නැත්තේ වේවා, දොම්නස් නැත්තේ වේවා, නිදුක් වේවා, සුවපත් වේවා යයි මෙත් කරනු. පියදාස වෛර නැත්තේ වේවා යන්නෙන් අදහස් කළ යුත්තේ අඤ්ඤන් නිසා පියදාසගේ සිතෙහි හටගත් වෛර ඇතනම් ඒවාද පියදාස ගැන අඤ්ඤන්ගේ සිතෙහි හටගත් වෛර ඇතනම් ඒවාද පියදාස ගැන අඤ්ඤන්ගේ සිතෙහි හටගත් වෛර ඇතනම් ඒවාද නැතිවි අලුත් වෛරද ඇති නොවි පියදාස සම්පූර්ණයෙන් වෛරයන්ගෙන් මිදුණෙක් වේවාය කියාය. පියදාසගේ සිතෙහි අන්‍යයන් ගැන වෛර ඇතනම් එය අය දකින සිහිපන අවස්ථාවල පියදාසට ඇතිවන්නේ දොම්නසකි, නොසතුටකි. එසේම පියදාසට වෛර කරන අන්‍යයන් නිසාද ඔහුට ඇතිවන්නේ දොම්නස්ය. පියදාස දොම්නස් නැත්තේ වේවා යනුවෙන් අදහස් කළ යුත්තේ තමාගේ හා අන්‍යයන්ගේ වෛර නිසා ඇතිවිය හැකි වූද, අන් කරුණු නිසා ඇතිවිය හැකි වූද දොම්නස් වලින් මිදී පියදාස සතුටින් වාසය කරන්නෙක් වේවා කියාය. සමූහයකට මෙත් කිරීමේදී වෛර නැත්තෝ වෙත්වා යනුවෙන් අදහස් කරනුයේ ඒ සමූහයට අයත් එක් එක් පුද්ගලයෙකුගේ සිත්හි අඤ්ඤන් ගැන ඇති වූද ඇතිවන්නා වූද ඒ එක් එක් අයෙකු ගැන අඤ්ඤන්ගේ සිත්වල ඇති වූද ඇතිවන්නා වූද වෛරවලින් ඒ සෑම දෙනාම මිදෙත්වා කියාය. මෙසේ මෙත් පැතිරවීම සඳහා භාවිත කරන වචනවල වගන්තිවල අර්ථය හොඳින් තේරුම්ගෙන සිය බසින්ම භාවනා කළ යුතුය. මෙම මෛත්‍රී භාවනාව සතර ඉරියව්වෙන්ම පහසුවෙන් කළ හැකි භාවනාවකි. එය කරන කල්හි ද්වේෂයේ හා නොයවසීමේද වෛරයේද ආදීනව හා මෛත්‍රියෙහි අනුහස්ත සලකා පළමුකොට තමාටම මෛත්‍රිය කරගත යුතුය. සෑම දෙනම තමන්ගේ සැපයට තමන්ගේ යහපතට කැමතියන් වන බැවින් පහසුවෙන් තමාට මෛත්‍රිය කරගත හැකිය. මම වෛර නැත්තේ වෙම්වා, දොම්නස් නැත්තේ වෙම්වා, නිදුක් වෙම්වා, සුවපත් වෙම්වා යයි කීප වාරයක් තමාටම මෛත්‍රිය කරගෙන තමා මෙන්ම අන්‍යන්ද සැපයට කැමති බව හා දුකට නොකැමති බවද තමා කෙරෙහි මෙන්ම අන්‍ය සත්වයන් කෙරෙහිද මෛත්‍රී පතුරුවන්නට පටන් ගත යුතුය. ධ්‍යාන ලැබීමේ බලාපොරොත්තු ඇතිව මෙත් වඩන්න වුන් විසින් පටන් ගැනීමේදී හැමතෙම මෙත් වඩන්නට නොගොස් පහසුවෙන් මෛත්‍රිය කල හැකි එක් යහපත් පුද්ගලයෙකු තෝරාගෙන ඒ තැනැත්තාටම මෛත්‍රිය කළ යුතුය. සාමාන්‍යයෙන් මෙත් වඩන්න වුන් විසින්ද එකවරටම සෑම සතුන්ට මෙත් කරන්නට නොගොස් සත්වයන් කොටස්වලට බෙදාගෙන මතු දැක්වෙන පරිදි මෙත් වැඩිය යුතුය. භාවනා වාක්‍ය: මම වෛර නැත්තේ වෙම්වා, දොම්නස් නැත්තේ වෙම්වා, නිදුක් වෙම්වා,
සුවපත් වෙම්වා මාගේ හිතවත් වූ වෛර නැත්තෝ වෙත්වා දොම්නස් නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා මාගේ සතුරෝ වෛර නැත්තෝ වෙත්වා දොම්නස් නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා මාහට මධ්‍යස්ථ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා දොම්නස් නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා සකල සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා දොම්නස් නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා ප්‍රදේශ වශයෙන් මෙත් වැඩීම වෛර නැත්තෝ වෙත්වා යනාදිය යොදාගත යුතුයි. එසේම මේ ගේ වසන සකල සත්වයෝ පෙයාල මේ වත්තේ නැත්තං ආරාමයේ සකල සත්වයෝ පෙයාල මේ ගමේ නැත්තං නගරයේ සකල සත්වයෝ පෙයාල මේ දිවයිනේ සකල සත්වයෝ පෙයාල මේ දිවයිනෙන් ඔබ වෙසෙන සකල සත්වයෝ පෙයාල සෑම තැනම වෙසෙන සකල සත්වයෝ පෙයාල පොළොවෙහි වෙසෙන සත්වයෝ පෙයාල ජලයේ වෙසෙන සත්වයෝ පෙයාල අහසේ වෙසෙන සත්වයෝ පෙයාල සකල සත්වයෝ පෙයාල දිසා වශයෙන් මෙත් වැඩීම නැගෙනහිර දිග සකල සත්වයෝ දකුණු දිග සකල සත්වයෝ බස්නාහිර දිග උතුරු දිග ගිනිකොන දිග නිරිත වයඹ ඊසාන යට සිටින සකල සත්වයෝ උඩ සිටින සකල සත්වයෝ දස දිසාවේ සිටින සකල සත්වයෝ මේ සියලු කොටස් වලට මෙසේ මෛත්‍රී කරන්න වෛර නැත්තෝ වෙත්වා දොම්නස් නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා තම තමන්ගේ කැමැත්තේ හැටියට මෙසේ නැවත නොයෙක් ක්‍රමවලට සත්වයන් කොටස් කොට මෙත් වැඩිය හැකිය. කෙසේ කළත් වරදක් නැත. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යන වගන්ති තුනෙන් මෙත් වැඩීමද යහපති. මෙත් වැඩීමේ අනුහස් මෙත් වැඩීමේ අනුහස් 11ක් ඇති බව අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයේ මෛත්‍රී සූත්‍රයේ දක්වා තිබේ. ඒ මෙසේය. 1. ගෙරවීම්, දත් සැපීම්, කෙඳිරීම්, නන්දෙඩවීම්, ඒමේ අත පෙරලීම් ආදියෙන් තොරව සැපසේ නින්ද යාම. 2. කෙඳිරීම්, ඈනුමැරීම්, ඇඟමැලි කැඩීම් ආදියෙන් තොරව පද්මයක් පුබුදුවන්නාක් මෙන් සැපසේ නින්දෙන් පිවිදීම. සර්පයන්ට, ඇතුන්ට, හොරුන්ට, සතුරන්ට හසුවීම් ආදී නපුරු ස්වප්න හෙවත් හීන නොදැකීම. 4. ගෙල පැළැඳි මුතු මෙන් පද්මයක් මෙන් සෑම මිනිසුන්ටම ප්‍රියයෙකු වීම. 5. විශාක ස්ථවීරයන් මෙන් දෙවියන්ට ප්‍රියයෙකු වීම. 6. දෙවියන් විසින් ආදරයෙන් ආරක්ෂා කරනු ලැබීම. 7. ගින්නෙන් හා විෂයෙන්ද ආයුධවලින්ද අනතුරු නොලැබීම. 8.
වහාසිත සමාධියට එනම් එකඟ බවට පැමිණීම. නමය මුහුණේ පැහැය බැබලීම. දහය නුමුලාව කාලක්‍රියා කරන්නට ලැබීම. එකොළහ මෛත්‍රී ධානය උපදවාගත් තැනැත්තා හට ඒ ජාතියේදීම රහත් නොවිය හැකිනම් මරණින් මතු බඹලොවට යා හැකිවීම යන මේ එකොළහ මෛත්‍රියේ ආනිසංසයෝය. මෙත් වඩන්නා වූ විශාක ඉස්තවීරයන් වහන්සේ සිතුල්පව්වේ විහාරයක හාර මසක් වැස පසුදින අන්තැනකට වන්නට සිතා රාත්‍රියේ සැතපුණු කල්හි එහි ගසක වෙසෙන දෙවියෙක් උන්වහන්සේගෙන් වෙන්වීම ගැන ශෝකයෙන් විහාරයේ පඩිපෙළක උඩ සිට හැඬුවේය. මෙත් වඩමින් වනයේ විසූ සාම කුමාරයාණන් හා ඒ වනයෙහි විසූ සිංහ ව්‍යාග්‍ර ආදී චණ්ඩ මුර්ගයෝද මිතුරුව වාසය කළෝය. සිරිමා නැමැති ගණිකාව විසින් හිස මත හෙළූ උණු තෙලින් මෙත්සිතින් විසූ උත්තරා උපාසිකාවගේ හිස නොදැවුනේය. උදේන රජු විසින් සාමාවතී දේවිය ප්‍රධාන කොට ඇති පන්සියයක් ස්ත්‍රීන් එලට හිටුවා එක ඊ පහරින්ම මරණු පිණිස විද යැවූ ඊය ඔවුන්ගේ මෛත්‍රී බලයෙන් පොල් කොලයක්සේම බිම වැටුනේය. අපමහා බෝසතාණන් වහන්සේ එක් ජාතියකදී හත්වසක් මෙත් වඩා ඒ පිනෙන් හත් කපක් මිනිස් ලොවට නොපැමිණ බඹලොව විසූහ. 37 වරක් සක්දෙව් රජ වූහ. වාරසිය ගණනක් සක්විති රජ වූහ. බොහෝ ජාතිවල දඹදිව අග රජු වූහ. සේයථාපි භික්ඛවේ රත්තියා පච්චූස සමයං ඕසදී තාරකා බාසතෝ ච තපතේ ච විරෝචති ච ඒවමේව කෝ භික්ඛයේනි කානීචි ඕපයිකානි පඤ්ඤකිරිය වත්තුනි සබ්බානි තානි මෙත්තාය චේතෝ විමුක්තියා කාලං නග්ගති සෝලසින් මෙත්තායේව තානි චේතෝ විමුක්ති බාසතේ ච තපතේ ච විරෝචති ච. තේරුම මහණෙනි, රාත්‍රියේ අවසාන කාලය වූ බලවත් උදෑසන කාලයේ ඖෂධී තාරකාව යම්සේ ආලෝකවත්ව බබලාද මහණෙනි, එපරිද්දෙන් මෙත්තෝ චේතෝ විමුක්තිය බබලා භවභෝග සම්පත් ගෙන දෙන්නා වූ යම් කිසි පුණ්‍යක්‍රියා වස්තූහු වෙද්ද ඒ සියල්ලෝම මෙත්තා චේතෝ විමුක්තියේ සොලස්වන කලාව පමණට නොඅගනාහ. මේ චේතෝ විමුක්තියම ඒවා ඉක්මවා ආලෝකවත්ව බබලාය යනුෙහි තේරුමයි. තවද මෙත් වඩන භික්ෂුවට දෙන්නා වූ දානය දායකයාට විශේෂයෙන්ම මහත්ඵල වන බවද, මෙත් වඩන භික්ෂුවට සිව්පසයෙන් උවටැන් කරන දායකයා මහා සාගරයේ ජලස්කන්ධයේ මහත් වූ පුණ්‍යස්කන්ධයක් ලබන බවද, මෙත් වඩන භික්ෂුව සිව්පසයේ සපේන දායකයන්ට ණයකාරයෙකු නොවි රහතන් වහන්සේ කෙනෙකු මෙන් ස්වාමීත්වෙන් සිව්පසය වළඳන බවද මේ ගාථාවෙන් පැහැදිලි වේ. අච්චරෝ සංඝාත මත්තම්පි චේ භික්ඛවේ භික්ඛු මෙත්තානං චිත්තං ආසේවති. අයං උච්චති භික්ඛවේ භික්ඛු අරිත්තජ්ජනෝ විහරති සත්තු සාසනකාරෝ ඕවාද පටිකාරෝ අමෝගං රට්ඨපින්ඩං බුඤ්ජති කෝපන වාදෝ යේනං බහුලී කරොන්ති.
මෙසේ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශිතය. ඒ ගාථාවේ පද ගැලපුම මහණෙනි යම් මහණෙක් ඇසුරු සැනක් පමණ කාලයක් හිමුත් මෛත්‍රී චිත්තේ සේවනය කෙරේද? මහණෙනි ඒ මහත් ධානයෙන් නොහිස්ව වාසය කරන්නේ යයිද? ශාස්ත්‍රූන් වහන්සේගේ අවවාදයේ පිළිපදින්නේ යයිද? රටුන් දෙන ආහාර නොසිස් කොට වළඳන්නේ යයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ මෛත්‍රිය බොහෝ කොට කෙරෙත් නම් ඔවුන් ගැන කියනු ම කවරේද යනු එහි තේරුමයි. ඒකම්පිචේ පාන මදුට්ඨ චිත්තෝ මෙත්තා යති කුසලී තේන හෝති සබ්බේච පානේ මනුසානුකම්පී පහුතමයෝ පකරෝති පුඤ්ඤං. ඉදින් අදුෂ්ට චිත්තයෙන් එක් සත්වයෙකුට හච්චද මෙත් කෙරේ නම් එයින් පින් ඇත්තේ වෙයි. සකල සත්වයන්ට සිතින් අනුකම්පා කරන්නා වූ හෙවත් මෙත් කරන්නා වූ ආර්යතෙමේ බොහෝ පින් කරන්නේය යනු එහි තේරුමයි. පිළිකුල් භාවනාව. පිළිකුල් භාවනාව යනු කෙස් ලොම් ආදී කොටස් පිළිබඳ භාවනාවයි. එයට අසුභ භාවනාවය, කායගතා සති සතිපට්ඨාන භාවනාවය, කොට්ඨාස භාවනාව යන නම්ද වෙයි. එය වනාහි බුද්ධෝත්පාද කාලවල පමණක් ඇත්තා වූ අඤ්ඤ තීර්ථකයන්ට අවිෂය වූ බෞද්ධයන්ගේම භාවනාවකි. තථාගතයන් වහන්සේ විසින් නොඑක් අයුරින් වර්ණනා කළා වූද භාවනාවකි. මේ බුදුසසුනේහි ඒ භාවනාව කොට රහත්ව නිවන් දුටුවෝ ඉතා බොහෝ වූහ. බුද්ධ කාලයේ පටන් අද දක්වා බොහෝ ශ්‍රාවකයන් පුරුදු කළ භාවනාවද එයයි. බඹයක් පමණ වූ මේ මිනිස්සුරුර කොටස් 32කින් යුක්තය. 1. කෙස්, ලොම්, නිය, දත්, සමය. 2. මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු ය. 3. හදවත, අක්මාව, දලබුව, ඇලදිව, හෘදය වස්තුවය. 4. අතුනුය, අතුනු බහන්ය, ආහාරය, මල, මොලය. 5. පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද තෙලය. 6. කඳුලිය, වරුණු තෙල්ය, කෙල, සොටු, සඳමිදුළු, මුත්‍ර ය. මේ දෙතිස ශරීරයේ කොටස්ය. මේ භාවනාව කරන කලෙහි කොටස්වල පැහැය, සටහන, පිහිටි දිශාව, පිහිටි ස්ථානය, පරියන්ත පරිච්ඡේදය යන කරුණු පහ හා වර්ණය, සටහන, ගන්ධය, නිශ්‍රේය, අවකාශය යන මොවුන්ගේ වශයෙන් පිළිකුල් බවද සජ්ජායනා කරමින් භාවනා කළේතිය. සජ්ජායනා කිරීම නම් ඇසෙනසේ කීමය. ඉමස්මින් හි පටික්කූල මනසිකාර කම්මට්ඨානේ යෝපි තේපි තේපිටකෝ හෝති තේනාපි මනසිකාර කාලේ පටමං වාචාය සජ්ජායෝ කාතබ්බෝ යයි මේ පටික්කූල මනසිකාර කර්මස්ථානය ත්‍රිපිටක දරයකු විසින් වුවද සජ්ජායනා කරමින්ම භාවනා කළ යුතු බව දක්වා තිබෙයි. එබැවින් සිතින් මෙනෙහි කිරීමම ප්‍රමාණමත් වෙතැයි වරදවා නොගත යුතුය. කොටස් දෙතිසක් පිළිබඳ වූ මේ භාවනා ක්‍රමය ඉතා දීර්ඝ බැවින් එකවර උගෙන එකටම භාවනා කිරීම දුෂ්කර බැවින් කොටස් දෙතිස වර්ග 6කට බෙදා භාවනා කිරීමට නියමිතය. මෙහි කොටස් දෙතිස දැක් වූ තැන අංක යොදා ඇත්තේ ඒවා වර්ග කර යුතු ආකාරයටයි.
එහි කොටස් පහ බැගින් නැති වර්ග 4ක් හා කොටස් 6 බැගින් නැති වර්ග 2ක්ද ඇත. භාවනා කිරීමේදී පළමුවන වර්ගය අනුලෝම වශයෙන් එනම් මුල සිට අට දක් අග දක්වා කියන ක්‍රමයෙන් 5 දිනක් භාවනා කළ යුතුය. ප්‍රතිලෝම වශයෙන් එනම් අග පටන් මුලට කියන ක්‍රමයෙන් 5 දිනක් භාවනා කළ යුතුය. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් 5 දිනක් භාවනා කළ යුතුය. ඉක්බිති මස් ආදී කොට ඇති දෙවන වර්ගය උගෙන කියන ලද පරිදි එක් එක් ආකාරයෙන් 5 දින බැගින් 15 දිනක් භාවනා කළ යුතුය. ඒ වර්ග දෙක භාවනා කිරීමට මාසක් ගත වෙයි. දෙවන මාසයේදී ඒ වර්ග දෙකම එක් කොට එක් එක් ආකාරයෙන් 5 දින බැගින් 15 දිනක් භාවනා කළ යුතුය. ඉක්බිති හදවත ආදී කොටස් ඇති තුන්වන වර්ගය උගෙන කියන ලද පරිදි 15 දිනක් භාවනා කළ යුතුය. තුන්වන මාසයේදී පළමු භාවනා කළ වර්ග තුනම එක් කොට තුන් ආකාරයෙන් 15 දිනක් භාවනා කළ යුතුය. ඉක්බිති අතුණු ආදී කොට ඇති හතරවන වර්ගය ගැන තුන් ආකාරයෙන් 15 දිනක් භාවනා කළ යුතුය. හතරවන මාසයේදී පසුකල වර්ග හතරම එක් කොට කියන ලද පරිදි 15 දිනක් භාවනා කළ යුතුය. ඉක්බිති පිත ආදී කොට ඇති පස්වන වර්ගය ගැන තුන් ආකාරයෙන් දින 15ක් භාවනා කළ යුතුය. පස්වන මාසයේදී පසුකල වර්ග පහම එක් කොට තුන් ආකාරයෙන් 15 දිනක් භාවනා කළ යුතුය. ඉක්බිති හයවන කොටස උගෙන කියන ලද පරිදි 15 දිනක් භාවනා කළ යුතුය. හයවන මාසයේදී කොටස් දෙතිසම එක් කොට තුන් ආකාරයෙන් 15 දිනක් භාවනා කළ යුතුය. භාවනාව සම්පූර්ණ කිරීමට පස් මස් 15 දිනක් ගතවන්නේය. මේ කාලයේදී භාවනා කරන වේලාව දිනකට පැයකට වඩා අඩු නොවිය යුතුය. මුලින් පටන් ගත්තාම නැවතීමක් නැතිව අග දක්වාද, අගින් පටන් ගත්තාම පැකිලීමක් නැතිව මුල දක්වාද මෙනෙහි කළ හැකි වේ නම් ඒ භාවනාව ප්‍රගුණ වූ හැටියට සැලකිය යුතුය. ඉන්පසු සජ්ජායනාව හැර මෙනෙහි කිරීම පමණක් ඉදිරියට කරගෙන යා යුතුය. කොටස් හොඳින් නොවැටහේ නම් කියන ලද පරිදි නැවතත් පස් මස් 15 දිනක් සජ්ජායනා කළ යුතුය. ශරීරයේ දිසා වශයෙන් බෙදෙන කල්හි නාභිය හෙවත් එකණිය මධ්‍යස්ථානීය වශයෙන් ගනු ලැබේ. භාවනා වාක්‍යයේදී හෙට්ටිම දිසාව එනම් යට දිගය යයි කියනුවේ නාභියෙන් යට කොටසයි. උපරිම දිශාව හෙවත් උඩ දිගය යයි කියනුවේ නාභියෙන් උඩ කොටසටය. භාවනා වාක්‍ය මෙය පාඩම් කරගෙන භාවනා කරනු. පළමුවන 15 දින භාවනා ක්‍රමය. 1. මේ ශරීරයේහි කේශයෝ කළු වූ වට වූ දික් වූ මතු දිශාවෙහි පිහිටියා වූ ඉස්කබල වසා සිටින හමෙහි පිහිටියා වූ යටින් වියට අගක් පමණ සමතුලට වැද සිටින මුල්වලින් හා උඩින් අහසින්ද සරසින් ඔවුනොවුන්ගෙන්ද වටෙවුණු වෙන් වුණු කුණප කොට්ටාසයකි. ඒ කේශයෝ පැහැයෙන්ද සටහනින්ද ගඳින්ද නිශ්වයෙන්ද අවකාශයෙන්ද පිළිකුල්ය. මතු දැක්වෙන කොටස් වලටද මේ පස් ආකාරයෙන් පිළිකුල් බව යොදා සජ්ජායනා කරනු. 2. මේ ශරීරයේ ලෝමයෝ මදක් කළු වූ කුඩා වූ මල් බඳු සටහන් නැත්තා වූ
දෙදිසාවෙහිම පිහිටියා වූ ශරීරයේ වසා සිටින හැමෙහි පිහිටියා වූ යටින් සමට වැදී තිබෙන මුල් වලින් හා උඩින් අහසින්ද වෙන් වූ කුණප කොට්ටාසයකි. තුන මේ ශරීරයේහි නිය සුදු වූ මාළු කොට මාළු කොරළ බඳු සටහන් නැත්තා වූ දෙදිශා විහිම හටගත්තා වූ ඇඟිලි අග පිහිටියා වූ තුන් පසකින් ඇඟිලි අග මසින් හා යටින් ඇඟිලි අග මසින් හා උඩින් ආකාශයෙන්ද වෙන් වූ කුණප කොට්ටාසයකි. හතර මේ ශරීරයේ දත් සුදු වූ කලගෙඩි ගැටියක සිට වූ ලබු ඇට පෙළක් වැනි වූ උඩු දිග පිහිටියා වූ හකු ඇට දෙකෙහි පිහිටියා වූ යටින් හකු ඇටයේ පිහිටි මුල්වලින් හා උඩින් අහසින්ද සිරසින් ඔවුනොවුන්ගෙන්මද වෙන් වූ කුණප කොට්ටාසයකි. පහ මේ ශරීරයේ හම කළුසුදු ඈ ද නොයෙක් පැහැ ඇත්තා වූ රූපයක් වසා සිටින හැට්ටයක් බඳු වූ දෙදිශාවෙහිම හටගත්තා වූ ශරීරය වසා සිටියා වූ යටින් ශරීරයෙන් හා උඩින් ආකාශයෙන්ද වෙන් වූ කුණප කොට්ටාසයකි. කෙස්වලින් පටන්ගෙන හමදක්වා පිරිවෙලින් සජ්ජායනා කිරීම මෙනෙහි කිරීම අනුලෝම ක්‍රමයයි. සමින් පටන්ගෙන කෙස් දක්වා ආපසු සජ්ජායනා කිරීම ප්‍රතිලෝම ක්‍රමයයි. මුල පටන් අගටත් අග පටන් මුලටත් සජ්ජායනා කිරීම අනුලෝම ප්‍රතිලෝම ක්‍රමයයි. දෙවන 15 දින භාවනා ක්‍රමය. 1. මේ ශරීරයේ මස් රත් පැහැ ඇත්තා වූ වට බව දිග බව පැතලි බව ආදී නොයෙක් සටහන් නැත්තා වූ දෙදිශාවෙහිම ඇත්තා වූ 300ක් පමණ ඇටවල පිහිටියා වූ යටි නැටවලින්ද උඩින් හමෙන්ද සිරසින් මස්පිඩු වලින්ද වෙන් වූ කුණප කොට්ටාසයකි. 2. මේ ශරීරයේ නහර සුදු වූ ගසක් වෙලා සිටින කොළ සැලුණු වැල් සමූහයක් බඳු වූ දෙදිශාවෙහිම හටගත්තා වූ ඇට බැඳගෙන පිහිටියා වූ ඇටවලින් හා මස්වලින් වෙන් වූ කුණප කොට්ටාසයකි. 3. මේ ශරීරයේ ඇට සුදු වූ දික් බව වට බව පැතලි බව ආදී නොයෙක් සටහන් නැත්තා වූ දෙදිශාවෙහිම හටගත්තා වූ මුළු සිරුරෙහිම එකිනෙක මත පිහිටියා වූ යටින් ඇට මිදුරු වලින් හා උඩින් හා සිරසින් මස් වලින් හා ඔවුනොවුන්ගේ අක්මුල් වලින් වෙන් වූ කුණප කොට්ටාසයකි. මේ ශරීරයේ වකුගඩුව මදක් රත් පැහැ ඇත්තා වූ එක නටුවෙහි හටගත් අඹගෙඩි දෙකක් බඳු වූ මතු දිශාවෙහි හටගත්තා වූ ගල වලුයෙන් නික්ම ගොස් දෙකට බෙදී ගිය නහර දෙකක් පිහිටියා වූ එහිම කෙළවරින් වෙන් වූ කුණප කොට්ටාසයකි. 3 වන 15 දිනයේ කියන ලද වර්ග දෙක එක්කොට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් 5 දින බැගින් භාවනා කරනු. 4 වන 15 දිනයේ භාවනා ක්‍රමය. 1. මේ ශරීරයේ හදවත මදක් රත් පැහැ ඇත්තා වූ යටිකුරු කොට තැබූ නෙළුම් කැකුලක් බඳු සටහන් ඇත්තා වූ මතු දිශාවේ හටගත්තා වූ සිරුර තුළ දෙතන අතර පිහිටියා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. 2. මේ ශරීරයේ අක්මාව මදක් රත් පැහැ ඇත්තා වූ කොබොල්ලීල පතකට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවේ පිහිටියා වූ දෙතන අතර
දකුණු පස පිහිටියා වූ එහෙම කෙලවරින් වෙන් වූ කුණප කොට්ටාසයකි. 3. මේ ශරීරයේ දලබුව සුදු පැහැ ඇත්තා වූ වස්ත්‍රයක් බඳු සටහන ඇත්තා වූ මතු දිශාවෙහි හටගත්තා වූ හදවත සහ අක්මාව වසා සිටියා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. 4. මේ ශරීරයේ බඩදිව නිල් පැහැ ඇත්තා වූ වස්සිකුගේ දිව බඳු සටහන ඇත්තා වූ මතු දිශාවෙහි හටගත්තා වූ හදවතට වම්පසින් පිහිටියා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. 5. මේ ශරීරයේ පපු මස රත් වූ නොසමකොට කඩන ලද රොටි කැබලි කීපයක් බඳු සටහන ඇත්තා වූ මතු දිසාවෙහි හටගත්තා වූ පපුව තුළ එල්ලී තිබෙන්නා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. පෙනහල්ල යනුද මෙයට නමකි. ඇතුළත පිහිටි කොටස්වල හැටි ඡායාරූප ආදිය බලා තේරුම් ගත යුතුය. පස්වන පසළොස් දිනයේදී කෙස්වල පටන් බඩදිවතෙක් ඇති කොටස් 15 එක් කොට කියන ලද පරිදි තුන් ආකාරයෙන් භාවනා කරනු. 6. පසළොස් දින භාවනා ක්‍රමය. 1. මේ ශරීරයේ අතුණු සුදු වූ ලේ ඔරුවක දරණ ගසාලු හිස සුන් සර්ප ශරීරයක් බඳු වූ දෙදිසා වෙහිම හටගත්තා වූ ගලවලුයෙහි පටන් ගුදය දක්වා ශරීරය තුළ පිහිටියා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. 2. මේ ශරීරයේ අතුණු බහන් සුදු වූ හෙල් මැලි මුල් බඳු සටහන ඇත්තා වූ දෙදිසාවෙහිම හටගත්තා වූ නැමුණු තැන්වලින් බඩවැල බැඳගෙන එය අතර පිහිටියා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. 3. මේ ශරීරයේ නොපැසුණු ආහාරය වැළඳූ ආහාරයේ පැහැයම ඇත්තා වූ පෙරහනක් ලිහිල් කොට බැඳී සහල් බඳු වූ මතු දිසාවෙහි ඇත්තා වූ උදරෙහි පිහිටියා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. 4. මේ ශරීරයේ මල පඬු පැහැ ඇත්තා වූ හුණ පුරුකක ලූ පඬුවන් මැටි බඳු වූ යටි දිග හටගත්තා වූ පක්වාශයෙහි පිහිටියා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. 5. මේ ශරීරයේ මොළය සුදු වූ හිස් කබලට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවෙහි හටගත්තා වූ හිස් කබල තුල පිහිටියා වූ එහි පරියන්තයෙන් හා හිස් කබලේ යටිපසින් වෙන් වූ කුණප කොට්ටාසයකි. මෙය 15 දිනක් භාවනා කොට 7. පසළොස් දිනෙහි කෙසි පටන් මොලේ දක්වා ඇති කොටස් සියල්ලම එක් කොට කියන ලද පරිදි තුන් ආකාරයෙන් භාවනා කරනු. 8. පසළොස් දිනයේ භාවනා ක්‍රමය. 1. මේ ශරීරයේ බද්ධ පිත්තය එනම් කෝෂයෙහි පිහිටි පිත බොල් මී තෙල් පැහැ ඇත්තා වූ පිහිටි ස්ථානයට බඳු සටහන් නැත්තා වූ මතු දිශාවෙහි අටගත්තා වූ වැටකොළු කරලක් බඳු වූ පිත්කෝෂයෙහි පිහිටියා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. අබද්ධ පිත්තය එනම් ශරීරයේ පැතිර සිටිනා පිත මැලවුණු රණවරා මල් පැහැ ඇත්තා වූ පිහිටි ස්ථානයන්ට බඳු සටහන ඇත්තා වූ දෙදිසා වෙහිම හටගත්තා වූ සකල ශරීරයේ පැතිර පවත්නා වූ
එහිම පර්යන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. දෙක. මේ ශරීරයේ සෙම සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ මතු දිසාවේ හටගත්තා වූ උදර පටලයේ පිහිටියා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. මේ ශරීරයේ සැරව මදක් සුදු වූ පිහිටි තැනට බඳු සටහන් නැත්තා වූ දෙදිසාවේම හටගත්තා වූ ගෙඩි වනවල පිහිටියා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. හතර. මේ ශරීරයේ ලේ රතු වූ පිහිටි තැනට බඳු සටහන් නැත්තා වූ දෙදිසා වෙහිම හටගත්තා වූ ගමන් කරමින් පවත්නා වූ එහිම කෙලවරින් කෙලවරවලින් වෙන් වූ කුණප කොට්ටාසයකි. පහ. මේ ශරීරයේ දහඩිය තෙල් පැහ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ දෙදිසා වෙහිම හටගත්තා වූ රෝම කූපයෙන් පුරා සිටින්නා වූ එහිම කෙලවරවලින් වෙන් වූ කුණප කොට්ටාසයකි. හය. මේ ශරීරයේ මේද තෙල කහපැහ ඇත්තා වූ වස්ත්‍රයකට බඳු සටහන ඇත්තා වූ දෙදිසා වෙහිම හටගත්තා වූ සම් මස් දෙක අතර පිහිටියා වූ උඩින් සමින් හා යටින් මසින්ද වෙන් වූ කුණප කොට්ටාසයකි. නවවන පසළොස් දිනයේදී කී සියල්ල එක්කොට තුන් ආකාරයෙන් භාවනා කරනු. දසවන පසළොස් දිනයේ භාවනා ක්‍රමය. එක. මේ ශරීරයේ කඳුළු තල තෙල් පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ මතු දිසාවෙහි හටගත්තා වූ ඇස්වල පිරී සිටින්නා වූ එහිම පර්යන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. දෙක. මේ ශරීරයේ වුරුණු තෙල පොල් තෙල් පැහැ ඇත්තා වූ දිය මතුයෙහි කැරකෙන තෙල් බින්දු බඳු සටහන ඇත්තා වූ දෙදිසාවෙහිම හටගත්තා වූ අතුල් පතුල් පිහිටි අලු පිටිපතුල් නල්ල පැහැ නැහැ උරහිස් යන තැන්වල පිහිටියා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. තුන. මේ ශරීරයේ කෙල පෙන පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ මතු දිසාවෙහි හටගත්තා වූ මුව තුළ පිහිටියා වූ එහිම පර්යන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. හතර. මේ ශරීරයේ හොටු සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ මතු දිසාවෙහි හටගත්තා වූ නාස්පුඩු පුරා සිටින්නා වූ එහිම පර්යන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. පහ. මේ ශරීරයේ සඳ මිදුලු සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ දෙදිසා වෙහිම හටගත්තා වූ ඇට සන්ධිවල පිහිටියා වූ එහිම පර්යන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. හය. මේ ශරීරයේ මුත්‍ර තල තෙල් පැහැ ඇත්තා වූ මුව යටිගුරු කොට තැබූ කුඩා කලයක දිය බඳු සටහන ඇත්තා වූ යටි දිසාවෙහි හටගත්තා වූ වස්තිකෝෂයෙහි පිහිටියා වූ වස්තිකෝෂයේ යටිපසින් වෙන් වූ කුණප කොට්ටාසයකි. එකොළොස් වන පසළොස් දිනයේදී සියල්ල එක්කොට තුන් ආකාරයෙන් භාවනා කරන කියන ලද පරිදි පස් මස් පසළොස් දිනක් භාවනාව සජ්ජායනා කළ කල්හි එය ප්‍රගුණ වී නම් කොටස් මනාකොට වැටහෙන්නට පටන් ගත්තේ නම් සජ්ජායනාව නවත්වා කොටස් මෙනෙහි කරන්නට පටන් ගත යුතුය.
මෙනෙහි කිරීම පිළිබඳ කාල නියමයක් නැත. භාවනාවෙන් යම් කිසි ඵලයක් ලැබෙන තුරුම නොනවත්වා එය කරගෙන යා යුතුය. කොටස් දෙතිසම හොඳින් නොවැටෙහෙනම් නොවැටෙන කොටස් හැරදමා වැටෙන කොටස් වල මානසිකාරය පැවැත්විය යුතුය. ධ්‍යාන ලැබීම මේ භාවනාවේ අවසානයයි. අනලසව ක්‍රමානුකූලව භාවනාව කරගෙන යන කලෙහි හේතු සම්පත් ඇතියවුන්ට ධ්‍යාන ලැබේ. හේතු සම්පත් නැතියවුන්ට දැන් කරන භාවනාව ස්වර්ග සම්පත් ප්‍රතිලාභයට හා අනාගත භවයන්හි ධ්‍යාන ලැබීමටද හේතු වන්නේය. විදර්ශනා භාවනාව ලෝකෝත්තර මාර්ගඵලයන්ට පැමිණ කෙලසුන් නසා නිවන් දැකිය හැකිවන භාවනාව විදර්ශනා භාවනාවයි. සමත භාවනාවෙන් සිදු කළ හැකි උසස් දෙය ධ්‍යාන ලබා මරණින් මතු බඹලොව ඉපදීමය. සමත භාවනාවෙන් සමාධිය දියුණු කරගත කල්හි විදසුන් වඩා මගඵල ලැබීම පහසුය. සමාධිය නැති තැනැත්තාට එය අපහසුය. එබැවින් බොහෝ යෝගීහු පළමු කොට සමත භාවනාවක් කොට සමාධිය හා ශ්‍රද්ධා ආදිය දියුණු තියුණු කරගෙන පසුව විදර්ශනා කරති. ප්‍රථමයෙන් සමත භාවනාව කොට විදසුන් වඩා නිවන් දුටුවෝ බොහෝ වූහ. විදර්ශනා භාවනාව යනු නාම රූපයන්ගේ වෙන්වෙන් වූ ලක්ෂණ හා අනිත්‍ය ආදී ලක්ෂණ තුනද දක්නා ඥානය දියුණු කිරීමයි. එය දියුණු කරනුයේ නැවත නැවත අනිත්‍ය ආදී ලක්ෂණයන් සිහි කිරීමෙනි. ඒ සිහි කිරීමට භාවනා කිරීම යයිද කියනු ලැබේ. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණයයි සංස්කාරයන්ගේ ලක්ෂණ තුනකි. අනිත්‍ය ලක්ෂණය යනු සෑම කල්හිම නොපවත්නා බවය. කලක් පැවතී නැසෙන බවය. දුක්ඛ ලක්ෂණය යනු පීඩා කරන්නා වූ රිදවන්නා වූ ස්වභාවයයි. අනාත්ම ලක්ෂණය යනු ආත්ම නොවන බවය. එවත් කිසිවෙකුගේ කැමැත්ත අනුව නොපවත්නා බවය. පිළිකුල් භාවනාව පහසුවෙන්ම විදර්ශනා මාර්ගයට හරවා ගත හැකි භාවනාවකි. පිළිකුල් භාවනාවේ මාර්ගයෙන් නිවන් දකිනු කැමති පින්වතා විසින් ඉහත කී පරිදි පස්මස් 15 දිනක් පිළිකුල් භාවනාව සජ්ජායනය කර ඒ ප්‍රගුණ කරගෙන ඒ ශාරීරික කොට්ටාසයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණත්‍රය මෙනෙහි කරන්නට පටන් ගත යුතුය. හිසකේ සෑම කල්හිම නොනැසී පවත්නා දෙයක් නොව කාලයකදී වෙනසකට පැමිණෙන්නා වූද තවත් කලකදී සම්පූර්ණයෙන් නැතිවන්නා වූද දෙයකි. එය එහි අනිත්‍ය ලක්ෂණයයි. වරින් වර කැපීම, තෙල් ගෑම, පීරීම, සෝදා පිරිසිදු කිරීම, උකුණන් නැතිකර ගැනීම යන මේවා හිසකේ ඇත්තහුට එයින් වන්නා වූ දුක්ය. පැසීම, ගැලවී යාම යන මේවාද හිසකේ නිසා ඇතිවන දුක්ය. ඒ දුක් නිතර නිතර කෙස් හිමියාට ඇතිකර දෙන බව හිස් කෙස්වල දුක්ඛ ලක්ෂණයයි. කොටකර කැපූ හිසකේ දික් නොවන ලෙසටද කළු හිසකේ කිසිවෙකුට නොපැවැත්විය හැකිය. ස්වභාව ධර්මයේ හැටියට මිස කිසිවුගේ අදහසේ හැටියට හිසකෙස්වල නොපවත්නා ස්වභාවය හා දැනුමක් නැතිවුවද ඒවායේ අනාත්ම ලක්ෂණයයි. එසේ සියලු කොටස්වලම අනිත්‍යාදී ලක්ෂණත්‍රය සලකමින් මෙසේ භාවනා කරනු. භාවනා වාක්‍ය. මේ ශරීරයේ කේසයෝ විකාරයට පැමිණෙන බැවින්ද නැසෙන බැවින්ද අනිත්‍යයෝය.
කෙස් හිමියාට කෙස් වලට ඇලුම් කරන්නාහට පීඩා කරන බැවින් දුක්ඛයෝය. කිසිවෙකුගේ වසඟෙහි නොපවත්නා බැවින් අනාත්මයෝය. මේ ශරීරයේ ලෝමයේ නැසන බැවින් අනිත්‍යයෝය. හිමියාට පීඩා කරන බැවින් දුක්ඛයෝය. කිසිවෙකුගේ වශයෙහි නොපවත්නා බැවින් අනාත්මයෝය. නිය දත් සම් ආදී ඉතිරි කොටස් ගැන එසේම වාක්‍ය යොදා භාවනා කරනු. කොටස් සමූහය සකල ශරීරය ගැනද භාවනා කරනු. ශරීරය ගැන කරන භාවනාව රූප භාවනාවයි. ශරීරය වූ රූප සමූහයෝ හෙවත් රූපස්කන්ධයාගේ ලක්ෂණත්‍රය වැටහුණු පසු ශරීරය හසුරුවමින් ශරීරය ඇසුරු කරගෙන පවත්නා වූ වේදනා සංඥා සංස්කාර විඥාන යන නාමස්කන්ධ හතරද සොයාගෙන තේරුම්ගෙන ඒවායේ අනිත්‍ය ආදී ලක්ෂණ පිළිබඳවද මේ ශරීරය ඇසුරු කර පවත්නා වූ නාමයෝ බිඳි බිඳි යන බැවින් නොපවත්නා බැවින් අනිත්‍යයෝය. පීඩා කරන බැවින් දුක්ඛයෝය. කිසිවෙකුගේ වසඟෙහි නොපවත්නා බැවින් අනාත්මයෝයයි භාවනා කරනු. නාම රූප දෙකම එක්කොටගෙන සකල සංස්කාරයෝම අනිත්‍යයෝය, දුක්ඛයෝය, අනාත්මයෝයයි භාවනා කරනු. මෙසේ භාවනා කිරීමෙන් වන්නේද සාමාන්‍යයෙන් විදර්ශනා භාවනාව සසරට පුරුදු වීම පමණකි. කිසිම තේරුමක් නැතිව යම්කිසි වගන්තියක් පාඩම් කරගෙන භාවනා කරමියයි කියන්නාහට ලැබෙන ඵලයක් නැත. විදර්ශනා භාවනාව මනාකොට කරනු කැමැත්තෝ මෙම කතෘන් වහන්සේගේම පොතක් වූ විදර්ශනා භාවනා ක්‍රමය බලා භාවනා කරෙත්වා. මරණානුස්සති භාවනාව උදා වූ තැන පටන් මොහතකදු නොනැවති අස්තය කරා යන හිරුමෙන් සත්වයෝද උපන් තැන පටන් නැවතීමක් නැතිව මරණය කරා ගමන් කරන්නෝය. නොමරණ ජීවිතයක් ඇති සත්වයෙක් නැත. කවර අවස්ථාවකදී වුවද ජීවිතය නැතිවිය හැකිය. ඒ ඉතා දුබල දෙයකි. දුබල වූ නැසන ස්වභාවය ඇති ජීවිතය පිට්ටනියක් මැද ආවරණයක් නැතිව දැල්වෙන පහනක් බඳුය. උදයේ තන අග එල්ලෙන පිනිමිදක් වැනිය. දියෙහි ඇඳි ඉරක් වැනිය. දිය බුබුලක් වැනිය. පෙන පිඩක් වැනිය. මැටි බඳුනක් බඳුය. පිනිබිඳු ආදිය බිඳීමෙන් කෙලවරවන්නාක් මෙන් ජීවිතයද ඒකාන්තයෙන් මරණයෙන් කෙලවරවන්නේය. සත්වයන්ට ඒකාන්තයෙන් පැමිණෙන්නා වූ මරණය නැවත නැවත මෙනෙහි කිරීම මරණානුස්සති භාවනාවයි. මතු දැක්වෙන වාක්‍ය පාඩම් කරගෙන භාවනා කරනු. භාවනා වාක්‍ය: ජීවිතය අස්ථිරය, මරණය නියතය. සත්වයන්ගේ ජීවිතය මරණින් කෙලවර වන්නේමය. මමද මැරෙන්නෙමි. මාගේ ජීවිතයද මරණින් කෙලවර වන්නේය. සත්වයෝ මරණය අරගෙනම උපදින්නෝය. මරණය අරගෙන උපන් සත්වයෝ උදා වූ තැන් පටන් මොහොතකදු නොනැවති අස්තය කරා යන හිරුමෙන් උපන් තැන පටන් නොනැවති මරණය කරා ගමන් කරයි. මමද මරණය ගැන උපන්නෙමි. මමද දිවාරය දෙකෙහි නොනැවති මරණය කරා ගමන් කරමි. මාගේ ජීවිතය මරණින් කෙලවර වන්නේය. මහා සම්මත ආදී මහා සම්පත්‍යති රජදරුවෝ, ජෝතිය ජටිල ආදී මහා පිනති සිටුවරුද, වාසුදේව බාලදේව ආදී මහා බලතියෝද, මහා ඉර්ධිමත් වූද, මහා නුවණැතියෝද මරණ ප්‍රාප්ත වූහ. මාවැනියෙකුට කෙසේ ඉන් ගැලවිය හැකිද? නොහැකිමය.
මමද ඒකාන්තයෙන් මරණයට පැමිණෙන්නෙමි. මේ භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සිත පවට නොනැමෙයි. පිනට නැමෙයි. ඔහුට තෘෂ්ණාවද අඩුවෙයි. මරණ බියද අඩුවෙයි. බොහෝ සත්වයෝ තමන් මරණ බව නොසිතා අජරාමර වූවන්සේ සිට මරණ කාලය පැමිණ කලෙහි බියටපත් වී සිහිමුලාවෙන් කලුරිය කොට අපායෙහි උපදිති. මරණානුස්සති භාවනාව පුරුදු කළ තැනැත්තාට මරණ කාලයේදී එය ගැන සෙස්සන්ට මෙන් බිය හට නොගන්නා බැවින් සිහිනුවණින් යුක්තව කාලක්‍රියා කොට ස්වර්ගයට යා හැකි වෙයි. ඥාතීන්ගේ මරණ ගැන ඇතමුන් බොහෝ හඬමින් බොහෝ කල් දුක් වන්නේද මරණය සත්වයාට හිමි දෙයක් බව කලින් නොමෙනෙහි කිරීම නිසාය. මරණානුස්සති භාවනාව පුරුදු කළ පින්වතුන්ට එවදු අවස්ථාවලදීද අඤ්ඤන් මෙන් දුක් නොවි සැනසී විසිය හැකිය. මරණය මෙනෙහි කරන්නා වූ තැනැත්තාට පංචස්කන්ධයාගේ අනිත්‍ය ලක්ෂණය පහසුවෙන් වටහා ගත හැකිය. තදානුසාරයෙන් දුක්ඛ ලක්ෂණය හා අනාත්ම ලක්ෂණයද වටහා ගත හැකිය. ඒ සතර මග සතර ඵලයන්ට පැමිණ නිවන් දැකීමටම කරුණු වන්නේය. මෙතකින් භාවනා විස්තරය නිමිය.